أستغفر الله العظيم، هذا
బ్రదర్ తో వడ హుందాయి బంగార వెడిమాల వడ పాస్టర్ తో వడ హుందాయి నే క్రీస్తు స్వాసే క్రీస్తు స్వాస అబే మిగుందంద హల్లెలూయా మగే పాపల Jesus.
වහන්සේගේ වචනේ කියනවා එම්බා පිපාසා ඇති සියල්ලෙනි වතුර ළඟට ඇවිත් වතුර ළඟට වරෙල්ලා මුදල් නැත්දෙනි නුඹලාත් ඇවිත් ධාන්‍ය අරන් කාපල්ලා එසේ ඇවිත් මුදල් මිල මුදල්ද නැතුව මුද්‍රික පාණයද තිරිඟුද ගනිල්ලා ප්‍රේමණීය දේව දරුවෙනි මෙතන දිගටම කතා කරන දෙවියන් වහන්සේගේ ඒ ගැළවීම පිළිගැනීම උන්වහන්සේගේ අනර්ග ප්‍රේමය ඒ ආරාධනයේ කරුණාව ආමෙන් අපි හැම කෙනෙක්ම ඇස් දෙක වහගෙන ස්වාමින් වහන්සේට මොහොතක් අපි নমස්කාර කරන්නට යනවා ප්‍රශංසා කරන්නට යනවා මම විශ්වාස කරනවා යේසුස් වහන්සේගේ රුධිරයෙන් දැන් ඔබ පවිත්‍ර වෙලා හමාරයි හැලෙලුයා අපි කියන්ට ප්‍රථම අපිව පවිත්‍ර කරන්නා වූ ස්වාමින් වහන්සේ හැලෙලුයා අපි සිටිවිල්ලෙන් හිතනකොට ස්වාමින් වහන්සේ ඉදිරිපිට මම පසු තැබින්ද වෙනවා කියලා ඒ ඇති උන්වහන්සේ අපිට අනුකම්පා කරන දෙවියන් වහන්සේ අපි හැම කෙනෙක්ම ටික වෙලාවක් ස්වාමින් වහන්සේ නමස්කාර කරමු ප්‍රශංසා කරමු ඔබ හැම කෙනෙක්ම හොඳට මුක් කරලා ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන්න අවට තිබෙන වාතාවරණ කරුණා කරලා පැත්තක දාන්න ලෙඩ රෝග කමින් නාවනවා ඒවා පසෙක තමන්න ප්‍රශ්න ගැටළු හෙට මූණ දෙන්න තිබෙන දේවල් ගැන කරදර වෙන්න එපා ස්වාමින් වහන්සේට උදෑසන අපි හැම කෙනෙක්ම ප්‍රශංසා කරමු හැලෙලුයා ස්තුති කරන්න හැම කෙනෙක්ම ස්තුති කරන්න ස්තුති කරන්න ස්තුති කරන්න ස්තුති කරන්න ස්තුති කරන්න ආමෙන් හැලෙලුයා දෙවියන් මහත්සේට ස්තුති කරනකොට ප්‍රශංසා කරනකොට මොනවද වෙන්නේ ස්වාමින් මහත්සේගේ වචනේ කියනවා අපි ප්‍රශංසා කරනකොට ස්තුති කරනකොට নমස්කාර කරනකොට ඒ මැදියේ ස්වාමින් මහත්සේ වැඩ වාසය කරනවා ආමෙන් හැලෙලුයා ඔබ දන්නවද ප්‍රශ්න ගැටලුව රෝගයේ මැදියේ ගමන් කරන කෙනා ස්තුති කරනකොට එතන දෙවියන් මහත්සේ වැඩ වාසය කරාම එතන ඉන්නේ දෙවියන් වහන්සේ විතරයි බාධාව පහ වෙනවා රෝගය පහ වෙනවා අමාරුකම් පහ වෙනවා හැලෙලුයා ඒක නිසා මේ උදෑසන මං ඉල්ලනවා ඇස් දෙක වහගෙන දෙවියන් වහන්සේ කරපු ආශිර්වාද සීකරලා ස්තුති කරන්න ඔයාගේ ජීවිතේ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒවා කෙරෙහි බලලා කියන්න ස්වාමිනේ මං ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා හැලෙලුයා අපි හැම කෙනෙක්ම ස්තුති කරමු ස්තුති කරමු අන්‍ය භාෂාවක තියෙන අන්‍ය භාෂාවෙන් ප්‍රශංසා කරන්න අනිත් අය කියන හොඳට මුක් කරලා ස්වාමින් වහන්සේට ස්තුති කරන්න හැලෙලුයා රබගදරවස්සතේ රමාණියේ ආමෙන් 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 ස්තුති කරන්න ස්තුති කරන්න ස්තුති කරන්න ස්තුති කරන්න මුකේ වාගේ නින්ද පා හැලෙලුයා ස්වාමින්ගේ නාමයේ බලවත් පෞරකේ රමකත රමනකත රබසද රමාණියන් තේ රමාණියා හැලෙලුයා යේසුස් වහන්සේගේ නාමය සීකරනකොට සතුරු වෙවුලනවා ආමෙන් ස්තුති කරන්න වෙන වෙන කල්පනාවල ඉඳපා දෙවියන් මාසේගේ අභිමුඛේ කරුණා කරලා හැම කෙනෙක්ම ස්තුති කරන්න ස්තුති කරන්න ස්තුති කරන්න ස්තුති කරන්න හැලෙලුයා ඒ දෙවියන් මාසේ කැමති ඔබගේ ප්‍රශංසාව 99ක් වැටලුව හිටියක් නැතිවෙච්ච කව හොයාගෙන ගියා
Hallelujah, Hosanna. Hallelujah, Hosanna.
Hallelujah. Oh, Ribika the Rabasa, the Ramana, the Ribina, the Rama. Hallelujah. Hallelujah. Thank you. Santa Viva. Amen. Hallelujah. Hallelujah. Amen. Premani, Deva Darwini. New Dasana, Swami Mahase, Jiva Mana Devian Mahase. Amen. Api Devian Mahase, the Prasansa Karnakota. Satura Kamatimane. Hallelujah. Api Devian Mahase, the Prasansa Karnakota. Yale Pe Diripita, Bemi Kadag and a Vetano. Pauru Kadag and a Vetano. Ekanatara Karana Bear. Satura Dandene Muno the Karanakila. Ekanisa, Mangilana Hammer, Devian Mahase, Darwini. Hundata Katarala Swami Mahase, the Prasansa Karan. Hallelujah. Sutiveva Kilakian, Kianabuti. Sutiveva, Kilakian, Hallelujah, Hamoma, Punti Daru, Devian Master, under the Presan Sakan, Taruna Daru, under the Presan Sakaran. Hallelujah, Rabakata Rabanaka, the Rabahania, Pimidima Kuraman, O Rabakata Rabasa, the Rabanaka, the Rabahania, O Brahmana, the Ramanaka, the Rabana, Sidelenica, the Rabahania, Hallelujah, Rabasan, the Rabahania, Terebeleka, the Rabahania, Amen, Hallelujah, Rabakata Rabanaka, the Rabahania, and the Basa, and Dikara, Swami Mater, Presan Sakar, and the Basa, and the Basa, and Hallelujah, Rabakata Rabanaka, the Rabahania, Hallelujah, Rabasan, the Rabanaka, the Rabahania, Rabatica, the Rebinica, the Rabania, the Brona, the Rasa, the Rabanaka, the Rabahani, the Brona, the Missy, the Rebinica, the Rabahania, Sudigra, Ape, Bukeva, the Bear, Hallelujah, Hallelujah, Rabasa, the Rabana. Thank you.
شفيني أنا مسكة دالا بانا كدر رباهانيا آمين آمين هاللويا Thank you Lord بريمني يا ديفا دارويني أبي ممتلك دور أرجعنا أبو ديفيان مهانسي أمارو كان أبي جيبي تداوي ند أرا راتو مود واقعي أبسط آوي ند غولياتلا أبي إدري بيت داوي ند بلا بروتو نتي تان أبي جيبي تداوي ند هبه سوامين مهانسي هم أوداسن كمون مهانس أبي دا خارونا ألوت كرا هم راك أبي نيدا غانن كذا أبي كيوا ديفيان مهانس يسوني මං ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා මාව ආරක්ෂා කරන්න උන්වහන්සේ ආරක්ෂාව අප කෙරෙහි තිබුවේ නැද්ද අපි හඳනකොට මගේ පුතා මගේ දුව ඔයා බය වෙන්න එපා මං එක්ක ඉන්නවා කියලා කිව්වේ නැද්ද අපි තනි වෙච්ච මොහොතේ මම නුඹ සමගයි කියලා කෑ ගාලා කිව්වේ නැද්ද උන්වහන්සේ මට යන්න බෑ තාත්තේ කියලා කියනකොට අපේ ඉන වටේ අත දාලා අපි උස්සලගෙන උන්වහන්සේ ගෙන ගියේ නැද්ද ඒවා සීකරන්න සීකරන්න ස්වාමින් වහන්සේ නොහිටියනම් මෙලාට අපි මැරිලා හැලෙලුයා අපි ජීවිතේ විනාශ කරගෙන යේසුවේ නමුත් ඒ උන්වහන්සේගේ කරුණාව Hallelujah. Thank you, Lord Jesus. Sikaran, as they come again, Swami Masoba Koma the Genavi. Mimarge Koma Taruna Pute Due, as they come again, a Sikaran. I get a Ganiti, his call a witch, a Prashno Adano. He to a Tarar Risat Savanadi Babadano. හැබැයි අද වෙනකොට දෙවියන් මහන්සිය වගේ ජීවිතය ඔසවලා නැද්ද? එසේ වුණා නේද? ඒ දෙවියන් මහන්සියට අත් දෙක ඔසලා කියන්න thank you very much. ඔබ වහන්සේට ස්තුති. Hallelujah. ස්තුති. සමුදැසනක ඔබගේ කරුණා Thank you.
පසු කරගෙන ආපු අතීතය සිහි කරන්න. ඒක කඳුළු ධාලාවක් විතරයි තිබුණේ. හිතන තිබුණේ බලාපොරොත්තුව කඩලා ලෝක මිනිස්සු බලාගෙන ඉති අපිට hina වෙන්න. නමුත් දෙවියන් වහන්සේ හේ ආදරණීය අපේ තාත්තා අපිව රැගෙන ආවා. රැගෙන ආවා. හේ තාත්තට කියන තාත්තේ ඔයාට ගොඩක් ස්තුතියි. මගෙත් එක්ක මෙච්චර හිටපු නිසා මම දන්නවා ඉදිරියටත් මගෙත් එක්ක ඉන්නවා. As they go again, Sigran Pahukar Watite Kandalu Chala Habita Krakyagan Berry Mohote Hane Yesudi Demoka the Karani Madamatakai Mama Apavela රට අරිනවා කියලා තුන් දිනෙකට සල්ලි අරන් දීලා මම යපුණේ ඒ මිනිස්සයා බොරු කාරෙක් අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා ඒ මිනිස්සයා සරියල්ගෙන පැනලා ගියා මිනිස්සු ඇවිල්ලා අපේ දොරට ගේට්ටුවට පයින් ගහලා ඇරියා අපේ දරුවන්ව කෑලි කපලා කනවා කිව්වා ඒ වෙලාවේ මැද සාලේ මං වැටුණා දවස් තුනක් මං හෙඩුවා එක පාට දිනක මහරගම පොලිසියෙන් මට කෝල් එකක් ආවා එන්න එයා සල්ලි අරගෙන ඇවිල්ලා ඉන්නවා ඒ සල්ලි ඔක්කොම ටික ලැබලා දුන්නා ආමෙන් ඔයාට මතක නැද්ද ඔයාගේ අතීතේ මතක නැද්ද
අන්ට පියන්දපු මොහොතවල් වල අපේ මුහුණට සිනාව දුන්න ආකාරය මතක නැද්ද පසුකල මොහොත පසුකල සෙම මොහොත ආමේන් සමීරුන් සිටියා මත Santa Maria.
Hallelujah. Devin Master Prasansa Karanova Unvanseyata Kotaram Stuti Karannada Kiyala Mata Danne Nehe. Me Geetayat Ekka Mama Hitiye Bohoma Unvanse Langa Mama Andamin Unvanseke Karunawa Kochcharadda Kiyana Eka Mata Hita Ganna Bae. Nisa Me E Worship Eke Geetaya Mawa Andewwa. Eka Itama Hondai. Hallelujah. Then Sati Dehekata wage prathamen pasugiya 28 wenida October maase 28 wenida mage birindage upandinaya ida api samarala havaswarwe mama paangidiyak genna giya welawedi tamai aapassata mama gedara yanakota Fraser Avenue eke meda hariyedi 3 wheeler yak adivegen ewila mawa happagena giya e happuwa kiyanne happuwa kiyala mata danunne mata hadu mata dan mata ehuna Bombay එක සද්දයක් බෝම්බයක් පුපුරනව සද්දයක් ඇහුණා මම බැලුවා කපන්න කොහෙද කියලා මම කොහෙද කියලා බලනකොට මම බිම ඇනිලා මම උඩින් ගිහිල්ලා මීටර 3ක් වගේ උඩින් මාව ගිහිල්ලා බිම ඇනුණා ඒ ඇනෙනකොට 3 wheel එක මගේ පිටිපස්සෙන් ඇවිල්ලා මාව විසි කරපු 3 wheel එක පිටිපස්සෙන් ඇවිල්ලා මගේ ඔළුවේ පිටිපස්සේ තව පාරක් වැද්දුවා එතකොට මම බිම මඩවලක් ළඟ මම හිටියේ පාංගෙඩි දැන් නම් අතෑරිලා නැහැ මගේ අතේ තිබුණ කුඩේ නම් කුඩු ඔබට ගෙදරටත් මොකද පාංගෙඩි මම මේ මල්ල මෙහෙම අල්ලගෙන හිටියේ හොඳට තද කරගෙන නින්ගා දෙවියන් වහන්සේට මම ස්තුති කරන්න කොහොම ස්තුති කරන්නද කියලා දන්නේ නැහැ අර වැදුන පාර මට දැනුනේවත් නැහැ මම දන්නවා මගේ දේව දූතයා තමයි මැද්ද හිටියේ කියලා ආමෙන් උන් වහන්සේ දෙමෙයි නම් මම අද ඉන්නවද කියලා හිතා ගන්න බැරි තරමට මේ 3 wheel එක කැඩිලා තියෙන විදිහට කවුරුක්වත් හිතන්නේ නැහැ මේ හැපි චෙක් කරනවද මොකද වුනේ කියලා. ඉස්සරහක් නැහැ. සෑහෙන පොඩි වෙලා ගිහිල්ලා 3 wheel එක මාව එපමණ උඩින් එහාට යවන්න මං වගේ බර එක්කෙනෙක් කොයිතරම් අධි වේගයකින් එයා එන්නේ නැද්ද? මං ඒ මාව හප්පපු එක්කෙනාගෙන් මං ඇහුවා මේ තරුණේ පුතෙක් අවුරුදු 18යි. ඔයා මොකද මාව හැප්පුවේ කියලා. එකක් එහෙම හයියෙන් ඇහුවද අහන්න ඕනේ ඒ වෙලාවේදී ඒ විදිහට එතකොට ඔහු කිව්වා මං ඔයාව දැක්කේ නැහැ මං ගෝ දැක්කේ නැද්ද මෙච්චර උසට බගිනව මාව දැක්කේ නැද්ද මට ලයිට් නැහැ මේ විදිහටයි කිව්වේ නමුත් කෙටියෙන් මම කියන්නම් දෙවෙන් වහන්සේගේ කරුණාව ලොකුයි මම ගියේ මුස්ලිම් ගෙදරකටයි ඔහුත් මට ගොඩාක් කරුණාවෙන් කතා කරා ඔහු මාව දන්නවා ඒ බලතේ මම යන්නේ නැන නිසා ඔවුනුත් මම එක දෙයක් දන්නවා මේක සුභාරංචයට දොරටුවක් වුණා. ඔහුත් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා. දෙවියන් වහන්සේ නෙවෙයි නම් මේ පූජකතුමා ඉතුරු වෙන එකක් නෑ. මීට වඩා ලොකු දෙයක් වෙන්න තිබුණා.
එවැගේම මේ හප්පපු එක්කෙනාගේ සහෝදරියෙකුත් සහෝදරයෙකුත් ඇවිල්ලා හොස්පිටල් එකටත් ආවා ගෙදරටත් ආවා ඔවුන් මේ මට හිතුණා ඔවුන් මුස්ලිම් ඉස්ලාම් ජාතික මේ මුස්ලිම් වරුන්ද කියලා හිතුණා මොකද ඔවුන් දෙවියන් වහන්සේට ස්තුති කරනවා මේ පාස්ටර්ට ෆාදර්ට මෙහෙම දෙයක් වෙලා ඔය මේ තරමට ඉන්න එක අපිට හිතා ගන්න බෑ ඉතින් ඔවුනුත් කෙසේ හෝ දෙවිඳුන්ට ප්‍රශංසා කරා නිසා මේ සියලු කාරණා තුල අද දවසේ මේ ස්ථානට ඇවිල්ලා දෙවියන් වහන්සේගේ අභිමුඛේ උන්වහන්සේට ස්තුති කරන්න ප්‍රශංසා කරන්නට මට දුන්නා වූ කරුණාවට මම දෙවියන් වහන්සේ ස්තුති කරනවා ඒ වගේම මට අනුතර සිදු වුණා වෙලාවේදී සභාවට දැනුම් දුන්නෙන් පස්සේ පාස සුදන්ත මට කතා කරලා තිබුණා ඔහු ඒත් මගෙන් ඇහුවා විහිළුවකට මේ ඔයා හිතුවේ ඔසවා ගැනීමක්ද කියලා මේ මම දන්නවා මේ බෝම්බ හඬක් නෙමෙයි එන්නේ ඔසවා ගැනීමේදී හොර නෑ හඬක් ඒ නිසා අපි හඬ හොඳට තේරුම් ගන්න ඕනේ නමුත් මොහොතකදී මට හිතුණා මේ මම කොහෙද නමුත් දෙවියන් වහන්සේගේ කරුණාව අසීමිතයි හැලෙලූයා දෙවියන් වහන්සේ මා ප්‍රශංසා කරනවා උන්වහන්සේ මා ආරක්ෂා කරලා මේ විදිහට තබා තිබෙන නිසා සියලු ගෞරවය උන්වහන්සේටයි දයි ස්වාමීන් වහන්සේට ශුති Amen. Undai. Undai thawa sister. Sister Somothi ada saakshi daranna bae. Welawa godak giila thiyenne samawa wenna. Ewenam wela pa kiyanno. Sister Menuta deviyan wahanse katha kara kiwwa awasthawa denna. Enna. Ma hama deema vidimat karaganne obe kaalaya praveja praveshamen pariharane karannai. Eka nisa obata saakshi thibena ona mata wela pa kiyanna. Undai. ස්වාමීනාන්සිට ස්තුති කරනවා මම එක කියන්නද නොකියන්ද කියලා හිට මට නොකිය නම් ඉන්න බෑ හිටියොත් මට මටම වද දෙනවා ස්වාමීනාන්සේ නමස්කාරණ කරන වෙලාවේදී කිව්වා මම එදා දේවමාලිගාවට ගියා එතකොට ඒක හරිම හැමතැනම බඩු තියලා විකුණමින් සිටියා හැම දේවල් විකුණමින් සිටියා ඉතින් මම ඒව පෙරලා දැමුවා කියලා ස්වාමීනාන්සේ කියනවා අද නුඹලාගේ මාලිගාව නුඹලාගේ ශරීරය බව නුඹලා දන්නවා ඉතින් ස්වාමීනාන්සේ බොහෝ අඩමින් උන්වහන්සේ කිව්වා මම කොහොමද නුඹලා විනාශ කරන්න කියලා නුඹලා පසු උඹලට කියන පසුතැවෙන්න කියලා නුඹලා පසුතැවෙන්න දැඩි සිත් ඇතුව නුඹලා සිටිනවා ස්වාමීන් වහන්සේ කියනවා නුඹලා තව දුරටත් මෙලෙස සිටිනවා නම් නුඹලාට අඬන්න කඳුළු මදි වෙනවා කියලා උන්වහන්සේ කියනවා එතෙකින් ඉන්න එපා දරුවනේ නුඹලා උඹලාගේ සිත් ස්වාමීන් වහන්සේ විතර හරවාගෙන පසුතැවිලි වෙලා හැරෙන්න මන්ද විනාශය උන්වහන්සේ කියනවා දොරකඩ සිටිනවා පාපේ දොරකඩ සිටිනවා උන්වහන්සේ කියනවා පසුතැවිලි වෙලා හැරිලා එන්න මන්ද ශුද්ධමෙන් වහන්සේ කියන ශරීරේ නුඹලා කරන්න ඕයේ සියලු අපවිත්‍රකම් එළිදරව්වෙන්ට යනවා කියලා උන්වහන්සේ කියනවා මම ජීවමාන දෙවියන් වහන්සේ බව සබාව දැනගන්න යන මන්ද සබාව තුලින් මම දිශිය පටන් ගන්නවා කියලා උන්වහන්සේ කියනවා සියලු ගෞරව උන්වහන්සේට ආමෙන් ඔබට මතකයි ගිය සතියේ ස්වාමීන් වහන්සේ කතා කරා සංගවිලා තියෙන දේවල් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න යනවා ඒක නිසා හොරෙන් කරන පව් එලිපිට දෙවියන් වහන්සේ කතා කරන කාලේ වැඩි ඈත නැහැ නමත දෙන්නෙක් තුලින් කතා කරන්නේ පසුතැවිලි වෙන්න පසුතැවිලි වෙන්න තාම ජීවිතේ හදාගෙන නැත්තම් ඔබටයි කතා කරන්නේ හොඳයි සිස්ටර් දෙවියන් වහන්සේ කතා කරපු කාරණාව ස්වාමින් වහන්සේගේ නාමයට ස්තුති වේවා මම දර්ශනයක් දැක්කා ඒ තමයි එක්තරා රත්තරම් පාට වැටක් තිබුණා ඒ වැට ගොඩක් පුංචියට අපේ පාදවලටත් වඩා පුංචියට තිබුණේ ඒ වැටට එහා පැත්තෙන් ලොකු මේ කළු පාට ලොකු කකුලක් තිබුණා. මිනිස්ය කකුලක් ඇවිල්ලා ගැහණු කෙනෙක්ගේ කකුලක් දැක්කම මම සුදු කකුලක් කකුල් දෙකක් ඇවිල්ලා ඒ කළු පාට ලොකු කකුල උඩ ඒ කකුල තිබ්බා. ඊට පස්සේ කළු පාට කකුල ඒ අර කකුල් දෙකත් අරගෙන අර රත්තරම් පාට වැටෙන් පැනලා යන්න ගියා. ස්වාමින් වහන්සේ කතා කරා
නුඹලාට මම ආරක්ෂාව වැට තියලා තියෙනවා ගිනි වැට තියලා තියෙනවා නුමුත් නුඹ සතුරත් එක්ක නුඹලාගේ පාද හසුරුවමින් ඉන්නවා මම ඒ ගින්න නිවන්න යනවා නුඹලාට තියලා තියෙන ආරක්ෂාව වැට මම නුඹෙන් අයින් කරන්න යනවා ඊට කලින් නුඹ සතුරගේ මාර්ගවල යන ඒ කකුල් නැවත හරවගෙන මං වෙතට එන්න නුඹලා පසුතැවිලි උනේ නැත්තම් මම ඒ නුඹලාට තබා තිබෙන ගිනි වැට අයින් කරන නුඹලාගෙන් මම අහකට යනවා කියලා ස්වාමින් වහන්සේ කතා කරා ඒ නිසා මම මගේ දෙවියන් වහන්සේට ස්තුති කරනවා දැයි තුන් දෙනෙක් කර්ණ කොටගෙන කතා කරනවා පසුතැවිලි වෙන්න තව අවස්ථාව ඔබට නැති වෙන්න පුළුවන් right ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා අද පාන්දර දෙකේ ඉඳලා උන්වහන්සේ මේක තමයි කතා කරේ මේ සියලු සාක්ෂි උන්වහන්සේගෙන්මයි දෙවියන් වහන්සේ මේ මොහොතේ දර්ශනෙන් කතා කරා උන්වහන්සේ දා මාලිගාවේ උන්වහන්සේ කරන්න එපා කියපු දේ කරපු දේ ගැන උන්වහන්සේ දර්ශනෙන් පෙන්නුවා උන්වහන්සේ රොටි කැඩීම ගැන දර්ශනෙන් පෙන්නුවා උන්වහන්සේගේ පාද සේදීම ගැන උන්වහන්සේ කතා කරා උන්වහන්සේ මේක නැවත නැවත මෙනෙහි කරන්න සති තුනක් තිස්සේ උන්වහන්සේ කතා කරන නිසා මම මේක මේ වෙලේ නොකියුවොත් මම උන්වහන්සේට ගණන් දෙන්න වෙනවා ඒ නිසා සබාව ඒ වගේම දාස දාසීන් සෑම මිනිසෙක්ම උන්වහන්සේ කළ දේ මෙනෙහි කරමු දෙවියන් වහන්සේට ස්තුති කරනවා ආමෙන් හොඳයි ප්‍රේමණීය දේව දරුවනි අපි දෙවියන් වහන්සේගේ වචනයට සවන් දෙන්න යනවා මේ කතා කරපු දේ මෙහෙන් ආලා මෙහෙන් පිට කරන්න එපා තවත් ජීවිතය මෙනෙහි කරන්න සෝවිසි කර ඊ රාත්‍රිය අපි ශුද්ධාත්මීදිම තිබ්බා තරුණ දරුවෝ මං හිතන්නේ 15ක් 16ක් වගේ අපිත් එක්ක එක්ව වෙලා මේ ස්ථානයේ ආරක්ෂා කරා නමුත් වැඩිමහල් අම්මල තාත්තල මෙතන නැහැ. ඉතින් බොහොම කනගාටු. එක එක වැඩ රාජකාරි ඔබට නිදහසට ගොඩක් දේවල් කියන්න පුළුවන්. මේ නදීක නිසා ආමෙන් හොඳයි අපි හැම කෙනෙක්ම අපේ දෑත් ඔසවමු අපි ස්වාමින් වහන්සේට බාර වෙමු ස්වාමිනි ඔබට බාර වෙනවා මේ උදෑසන කියන්න ඔබගේ වචනයෙන් මට කතා කරන්න මාව හදන්න අපි ඉන්නේ අවසාන කාලය තුල අපි ගිය සති ආරම්භ කරා ඒ වගේ ඉගෙන ගන්න අද දවසේ ඔබ වහන්සේ මට කතා කරන්න මං ඔබට බාර වෙනවා. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමෙන්. හොඳයි මං ඉතාමත් ගෞරවයෙන් අපේ ප්‍රධාන සභාපාලක සභාපතිතුමන්ට මං ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි හොඳත් පොළ සන්නාදයක් දෙමු පාස ශෙහාන්ට. ස්වාමි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ යනගේ නාමයෙන් ඔබ සැමට ආශාර කරනවා මේ උදෑසන. ස්වාමීන් වහන්සේ හප සංඥා මගින් පරිවර්තනය කරන සහෝදරයාටත් ස්වාමීන් වහන්සේගේ නාමේ නාශාර කරන අතර ප්‍රේමණීය සහෝදර සහෝදරිනී වාස සුදාන්ත ප්‍රකාශ කරා අපි සිටින්නේ අවසාන කාලයේත් අවසාන හප්පර කීපය තුල වැනි තත්වයක කියන දේ. අද අවසාන කාලය ගැන ලෝකයේ මුළුල්ලේ නැමතත් වඩ වඩා කතා කරන්නට පටන් අරගෙන තිබෙන අතර දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස ලෝකයේ සිටින අනිත් අයට වඩා මේ අවසාන කාලය ගැන අපි හැමෝටම අවබෝධයක් තිබීම ඉතාමත් වැදගත්. පසුදාන්ත මාව දැනුවත් කරා මේ වෙන විටත් එතුමා ආරම්භ කර තිබෙනවා අවසාන කාලය ගැන ඔබ සමග බෙදා ගන්නට කියලා ඒක ඉතාමත් වැදගත්. මම හිතනවා මේ කෙටි දේශනාවකින් මේ සියලු කාරණා ඔබව දැනුවත් කරන්න අපිට කාලය ප්‍රමාණවත් මදි. නමුත් ලෙවියන් වහන්සේ මේ දවස්වල විශේෂයෙන් මේ ගැන කතා කරමින් සිටින අතර
මම ස්ථාන කීපයකම මේ කාරණා බෙදාගත් මහන්සාද ස්වාමින් වහන්සේගේ සභාව කෘෂි සහන්සේගේ මනමාලිය පිළිල කිරීම අපගේ වගකීම වන නිසා ඔබ රැස් සිටින්නේ දෙවන් වහන්සේට නමස්කාර කරමින් උන්වහන්සේගේ වචනය අසන්ට දේව වචනය ඇසීම ඉතාමත් වැදගත් දෙවන් වහන්සේගේ වචනයයි ඔබ මාව ආත්මිකව පෝෂණය කරන්නේ ඒ වගේම දේව වචනයයි ඔබ මාව ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට වර්ධනය කරන්නේ ඒ වගේම උන්වහන්සේගේ මනමාලිය ලෙස සූදානම් කරන්නේ අපව උන්වහන්සේගේ අභිමුඛයට ගෙන යන්න අනාගත වක්තෘ හොෂයාගේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ කියනවා මාගේ සෙනඟ දැනගැම්ම නොමැතිකමෙන් නාස්ති වී සිටිනවා කියලා. අද ලෝකේ බොහෝ කිතුනුව සිටිනවා. නමුත් සමහර අය සමහරට බයිබලයක් අල්ලලවත් නැහැ. උන්ගේ ගෙදර බයිබල් තියෙන්න පුළුවන් සමහර අය මේ ශුද්ධ බයිබලය නිවසේ තබාගෙන දුන් අල්ලන්න පුළුවන් ඒට ගෞරව කරන්න පුළුවන්. නමුත් එයි තිබෙන දේ ඔවුන් දන්නේ නැහැ. ඔවුන්ට ඒක ගැන දැනගැම්මක් නැහැ. ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනේ තිබෙන ජීවනය ඔවුන්ගේ හදවත්වල නැහැ ජීවිතේ නැහැ. දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ වචනය අපිට දුන්නේ උන්වහන්සේගේ සැලසුම අපිට දන්වන පිණිසයි. ඔබ මෙතනට පැමිණියේ දෙවියන් වහන්සේගේ වචනය අසන පිණිස. බයිබලය දෙවියන් වහන්සේගේ වචනය බව බයිබලයේ තුලත් බයිබලයේ පිටිනුත් අපිට දකින්න ලැබෙනවා. අපි මේ පිළිබඳව කියනවා බයිබලයේ පිළිබඳ අභ්‍යන්තර සාධක සහ බාහිර සාධක කියලා. බයිබලයේ දෙවියන් වහන්සේගේ වචනේ බව බයිබලයේ තුලම ප්‍රකාශ වෙනවා. දෙවියන් වහන්සේ කතා කරා මේක ලියන්න කිව්ව බව බයිබලයේ තුල දකින්න පුළුවන්. ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනේ තුල තිබෙනා වූ අනාගත වාක්‍ය බයිබලයේ අනාගත වාක්‍ය බයිබලයේ තුලම ඉෂ්ට වෙනවා අපි දකිනවා. එත් එක්කම අපගේ ගැලවීමේ කර්තෘවරයා වන යේසුස් වහන්සේ උන්වහන්සේ වාක්‍යාන උන්වහන්සේ කරුණ කොටගෙන ලෝකේ මැව්වා වගේම වචනේ දෙනු ලැබුවා උන්වහන්සේම වචනය උන්වහන්සේ මිහි මත සිටින කාලයේදී උන්වහන්සේ මේ බයිබලයේ පැරණි ගිවිසුම සනාථ කරා. එහි ඓතිහාසික සිදුවීම් උන්වහන්සේ සනාථ කරා. ඒ වගේම උන්වහන්සේ සාතන්ට පැරණි ගිවිසුමේ වචනය රැගෙන තරවට්ටු කරන උන්වහන්සේ එදා සිටියා වූ පූජකයන්ට පරිසිවරුන්ට සද්දිසිවරුන්ට මේ තුලින් තරවටු කරනවා සෙනගට මේ තුලින් උගන්වනවා ඒ තුල අපි දකිනවා යේසුස් වහන්සේ බයිබලයේ සනාථ කරා ඒ විතරක් නෙමෙයි මුල් සභාවේ අපොස්තුලවරු බයිබලය සනාථ කරා ඒ නිසා බයිබලයේ තුලම මේ දෙවියන් වහන්සේගේ වචනේ බව පෙන්වනවා නමුත් කෙනෙක් හිතන්න පුළුවන් ඒක බයිබලයේ තුලනේ තියෙන්නේ ඊට පිටින් මොනවාද තියෙන්නේ ලෝකේ කිසිදු පොතක් නැහැ බයිබලය තරම් මේ තියෙනා වූ ජීවමාන බව සත්‍යතාවේ තහවුරු කරන්නා වූ බයිබලයේ තිබෙන කරුණු ඓතිහාසිකව සනාථ වෙනවා. අද ලෝකේ කතා කරන්නා වූ බොහෝ කාරණා ඉතිහාසයේ සිට බලන විට බයිබලයේ තුලින් අපිට දකින්න පුළුවන් සනාථ වෙන්නා වූ කරුණු රසක් තිබෙනවා. ඓතිහාසික වශයෙන් සඳහන් වෙන්නා වූ ස්ථාන ඒ වගේම පුද්ගලයන්ගේ නම් දේව වචනය තුල දැක්වීම තුලින් එය බයිබලයේ සත්‍යතාවය සනාථ කරනවා. අද කතා කරනවා ඊශ්‍රායෙල්හි යුද්ධය ගැන, ගාසා තීරය ගැන, පලස්තීනය ගැන බයිබලයේ උප්පත්ති පොතේ සිට මේ කාරණා දකින්න පුළුවන්. බයිබලයේ සිදුවීම් පුරාණ විද්‍යාව අනුව සනාථ කරනු ලබනවා. මේ ගැන පොත්පත් ඔබට කියවලා බලන්න පුළුවන් කෙතරම් පුරා විද්‍යාත්මක සාධක තිබෙනවද බයිබලයේ හරුණු සනාථ කරන. බයිබලයේ තිබෙන කරුණු විද්‍යාව මගින් සනාථ කරනවා. විද්‍යාවෙන් කරුණු හෙළි දක්වන්න කලින් විද්‍යාත්මක කාරණා රසක් බයිබලයේ තුල අපිට දකින්න පුළුවන්. මේ අතර ලයිව් ටීවී, චන්ද්‍රිකා, නූතන තාක්ෂණය මේ බොහෝ කාරණා බයිබලයේ තුලින් එළි දැක්වෙනවා. ඒ විතරක් නෙමෙයි බයිබලයේ තුල තිබෙනා වූ අනාගත වාක්‍ය බයිබලයේ තුල පමණක් නෙමෙයි ලෝක ඉතිහාසයේ මුළුල්ලේ මේ වන විටත් ඉෂ්ට වෙමින් පවතිනවා. ඒ වගේම බයිබලය අදටත් මිනිස් ජීවිත වෙනස් කරනවා. හල්ලෙලූයා. ඒ නිසා ප්‍රේමණීය සහෝදර සහෝදරණී ඔබ කියවන්නේ ඔබ ඇහුම් කන් දෙන්නේ දෙවියන් වහන්සේගේ වචනයට මේ සත්‍යයයි. බයිබලයේ දෙවියන් වහන්සේගේ වචනේ නම් මෙහි අනාගත වාක්‍ය ඉෂ්ට වුණා නම් ඉෂ්ට වෙමින් පවතිනවා නම් මෙහි කියා තිබෙන අනෙත් අනාගත වාක්‍යද ඉෂ්ට වෙන්ට යනවා. ඒ නිසායි ඔබ දෙවියන් වහන්සේගේ වචනය හොඳින් ඇහුම් කන් දෙන්න ඕනේ.
දැනගන්න කියවන්න ඕනේ මෙනෙහි කරන්න ඕනේ ඒ තුලින් උන්වහන්සේට වඩා ලඟ වෙන්න අවශ්‍ය මං සදා අපි සිටින්නේ අන්තිම කාලේ අන්තිම තප්පර කීපේ කියන දේ ඔබ මීට කලිනුත් අහන්න ඇති අපි දැනුත් කියනවා වගේම නවත් දේව ගැතිවරේ ඉතා පැහැදිලිව දේශනා කරා End is not near, end is here කියලා. අවසානය ළඟයි නෙමෙයි, අවසානය දැන් කියලා. ඒක සනාථ වෙන්නේ කොහොමද? අපි සිටින කාලය පිළිබඳව තිබෙන අනාගත වාක්‍යයකින් එක ඉෂ්ට වෙන නිසා. නමුත් බොහෝ දෙනෙක් මේ කාරණා ගැන එතරම් අසන්ට උනන්දුවක් නැහැ. සමහර අයට මේවා නිකම් විකාර වගේ, සමහර අයට සුරංගනා කතා වගේ. නමුත් මේ ගැන දෙවන් වහන්සේගේ වචනේ ඉතා පැහැදිලිව ලියලා තිබෙනවා. මතේ උස්මාන් තුමාගේ සුභාරංචියේ එවැගේම ලූක් තුමාගේ සුභාරංචියේ මාක් තුමාගේ සුභාරංචිය මේ සුභාරංචි පොත්වල යේසුස් වහන්සේ අවසාන කාලය ගැන කියන කාරණා අපි තව ස්වල්ප මොහොතකින් බලන්න යනවා යේසුස් වහන්සේ තා පැහැදිලිව කිව්වා අන්තිම දවස්වලදී මිනිස්සු කමින් බොමින් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙමින් සිටිනවා නමුත් හදිස්සි අන්තිමේ පැමිණින්ට යනවා කියලා නෝවාගේ ජාලගෑල් මේදි වගේ නෝවා කිව්වා ජලගෑල් මං කෙන්න යනවා දෙවියන් වහන්සේ මට කිව්වා ඔහු නැවක් හැදුවා ඒ දවස්වල හිටපු මිනිස්සු සැලකිලිමත් උනේ නැහැ මුත් හදිස්සියේ ජලගෑල් මාවා නෝවයි නෝවගේ පවුලයි විතරයි ගැලුණේ ඒ ගැලවිච්ච නෝවගේ පවුල කරුණකරගෙනයි අද මුළු ලෝකය ගහන වෙලා තිබෙන්නේ ඒකටත් ඓතිහාසික සාධකිතා පැහැදිලිව අපිට දකින්න තිබෙනවා පුරාවිද්‍යාව ඒක සනාථ කරනවා මොකද බයිබලයේ කියන දේ සත්‍ය බව අපිට පේනවා ප්‍රේමණීය සහෝදර සහෝදරණිය ඔබ අවසාන කාලය ගැන ඉගෙන ගන්නට දැනගන්න උනන්දු වෙන්න දැනගෙන ඔබගේ ජීවිත වලා සුද්ධ කරගන්න ඒ පිණිසයි දෙවියන් වහන්සේ ඔබට කතා කරන්නේ මක් නිසාද අපි නොසිතන මොහොතකදී යේසුස් වහන්සේ එන්ට යනවා අද මිනිස්සු ගොඩක් කලබල වෙනවා පෙට්‍රල් මිල ඉහළ යනවා කිව්වොත් බලන්න සමහර වෙලාවල්දී මම දකිනවා පාරෙන් යද්දි පෙට්‍රල් පෝලින් දිගට තියෙනවා ටිකක් වෙලා යද්දි SMS එක බලපුවම පෙට්‍රල් මිල රුපියල් 3කින් වැඩි වෙලා රුපියල් 3 පෙට්‍රල් වැඩි වීමට දිග පෝලිං තියෙන රටක අපි ඉන්නේ. හැබැයි මිනිස්සු දන්නේ නැහැ සදාකාලයේ වෙන්න යන පාඩුව තමන්ගේ ආත්මය නිරේත යන්න යනවා සදාකාලිකව විනාශ වෙන්න යනවා. එයින් ගැලවෙන්න මම කොච්චර උත්සාහ කරන්න ඕනද කියලා මිනිස්සු හිතන්නේ නැහැ. හැබැයි පොඩ්ඩක් බඩු මිල හිට මෙහෙට ගියොත් කඩවල බඩුත් නැහැ මිනිස්සු පෝලිං වල හමංගේ ජීවිතය ගැන කමින් බොමින් වෙහෙසමින් ඉන්න කාලයක අපි සිටින්නේ නිසා තමයි යේසුස් වහන්සේ කිව්වේ අධික කෑමෙන්ද බීමෙන්ද මේ ජීවිතේ වෙහෙසෙන්ද නුඹලාගේ සිත් බර නොවෙන්ට මනාගන්නilla කියලා ලූක් සුභාරංචි 21 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ හදා කරමින් එදා සෙනගට කිව්වා ඒක අදටත් අපිට උන්වහන්සේ කතා කරනවා දැන් සුනාමියක් එනවා කියලා පණිවිඩයක් ආවොත් මොනා වෙයිද මගේ දේශනාව කෙසේ වෙතත් ඔබ gedara duwai තියෙන එකක් අරගෙන නුවර එලි පැත්තට යන්න ඕනේ මොනා වේද දන්නේ නැහැ කියලා සමහර අය. එහෙම ආරංචියක් වුණොත් කොච්චර මිනිස්සු කලබල වෙනවද? ඒක ස්වාභාවිකයි. හැබැයි කවුරුත් කලබල වෙන්නේ නැහැ. අවසානයේ වෙන්න යන දේවල් ගැන දැනගෙන මෙහෙම විනාශයක් වෙනවා කියලා ලෝකේ ඉන්න මිනිස්සුන්ට අවබෝධයක් නැහැ. නමුත් දෙවියන් වහන්සේ ඔබට කතා කරමින් සිටිනවා. ප්‍රේමණීය සහෝදර සහෝදරිනි මේ අවසාන කාලය ගැන කතා කරද්දී ඊශ්‍රායෙලි යුද්ධය අද ලෝක පුවත් වල තිබෙනා වූ ප්‍රධාන මාතෘකාව. ඒ නිසා දෙවියන් වහන්සේගේ වචනයෙන් ඔබ වෙත මම ගෙනින්ට යනවා දේශනාවේ මාතෘකාව ඊශ්‍රායෙල් යුද්ධය සහ අපේ යුද්ධය. ඊශ්‍රායෙල් යුද්ධය සහ අපේ යුද්ධය. ඔබ කල්පනා කරන්න පුළුවන් ඊශ්‍රායෙල් යුද්ධයක් තියෙනවා අපේ යුද්ධ නම් දැන් ඉවරයි අපේ රටේ මොකද්ද මේ අපේ යුද්ධ කියලා. ඒක තමයි අපි බලන්න යන්නේ. ඇයි මේ ගැන අවධානය යොමු කරන්න ඕන කියන එකත් ඔබ දැන සිටීම ඉතාමත් වැදගත්. ඇයි ඊශ්‍රායෙලි යුද්ධය අපිට වැදගත් වෙන්නේ? හැමවෙනි කාරණේ ඊශ්‍රායෙලි යුද්ධය බයිබලීය අනාගත වාක්‍ය ඉෂ්ට වීම. බොහෝ දෙනෙක් දන්නේ නැහැ මේ ඊශ්‍රායෙලි යුද්ධ ගැන දේව වචනේ තියෙනවා කියලා. දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් සෙනඟ ගැන කතා කරන කාරණා ලෝක ඉතිහාසයේ මුළුල්ලේ ඉෂ්ට වෙලා තියෙනවා වගේම අනාගත වාක්‍යමේ වචෙන් සම්පූර්ණ වෙලා තියෙනවා. බයිබලයේ පරිච්ඡේද 1189ක් තිබෙනවා.
هذا تيسك داسك سي دكاك تبينه مي أثر تبينه أو أنا كتوما كي رساك مي بدي لوك إيتيها سيبين ما إسرائيل سينغا ثولا إشتبلا تبينه إسرائيل سينغا مصر أي وحالون هدية ده أنا بابا دهبين وهم سي فلبيني ميل دراو كره أبراهام تا إيه أون وحالون هدية ده أنا أوردو غانا أبغى كده خالي نامود إيكا إشت أونا إيه واقعي ما دهبين وهم سي كيو ماما أون بيتا ترا كينوا كيلا إيكا إشت أونا إيه واقعي ما دهبين وهم سي إسرائيل سينغا كده كينوا own එවියන් වහන්සේගේ කැමැත්ත කරේ නැත්නම් ඔවුන්ට මූණ දෙන්න වෙන කාරණා අපි කාරණා කීපයක් බලන්න යනවා මේ ඊශ්‍රායෙල්හි යුද්ධය බයිබලී අනාගත වාක්‍ය ඉෂ්ට වීමක් හැටියට තියෙන්නේ කොහොමද කියලා දෙවනුව මේ ඊශ්‍රායෙල් යුද්ධය අවසාන කාලයේ ලකුණ මම ඊට පස්සේ මේ කතා කර අවසාන කාලයේ ගැන අපි කතා කරන්න යනවා තව කාරණා ඊශ්‍රායෙල් කියන්නේ අවසාන කාලයේ ලකුණු වලින් ඉතා වැදගත් කාරණයක් අවසාන කාලයේ පිළිබඳ ලකුණු බොහෝමයක් තිබෙනවා ඒක ප්‍රධාන කොටස් හතරකට මම බෙදලා ඔබ ඉදිරියේ තබන්නට යනවා අවසාන කාලයේ ලකුණු ගන්න පාස්ටර් බැසිල් පොතක් එලි දැක්ුවා අවසාන කාලයේ ලකුණු 100ක් ගැන දක්වලා නෑ මේ 100 ගැන මෙතන කතා කරන්න කාලේ නෑ අරුණි සරෝජිනී සහෝදරියන් කාර්යාලයේ වැඩ කරන අය ඉන්නවා ඔවුන්ගෙන් ඔබට මේ පොත ලබාගෙන කියවන්න පුළුවන් මේ ලකුණු 100 මොනවාද මේ වලින් කීයක් දැන් ඉෂ්ට වෙමින් පවතිනවාද කියන කාරණා ඒ නිසා ඊශ්‍රායෙල්හි යුද්ධය බයිබලී අනාගත වාක්‍ය ඉෂ්ට වීම පමණක් නෙවෙයි ඒ අවසාන කාලයේ ලකුණක් හැටියට තිබෙනවා ඒ වගේම තුන් වෙනුව ඒ අපේ යුද්ධයට රූපාදර්ශයක් හැටියට තිබෙනවා දැන් අපි කවුරුත් ආයුධාරයන් යුද්ධ කරන්න යන්නේ නැහැ අපේ යුද්ධය මොන වගේද කියලා අපි පසුව බලමු අපිට යුද්ධයක් තිබෙනවා ආත්මික වශයෙන් ඒ ආත්මික යුද්ධේ පළමුව අපි එක එක්කෙනාට තිබෙනා වූ මාංශය සමග තිබෙන ආත්මික යුද්ධ එකක් ඒ වගේම අපේ ඉදිරි කාර්යවන සාතන් සමග දින යුද්ධය එකක් හැබැයි ඊශ්‍රායෙල් සෙනගගේ යුද්ධේ අපිට පූර්වාදර්ශයක් ලෙස තිබෙනවා ලෙවියන් වහන්සේගේ සෙනග ලෙස සතුරාට විරුද්ධව සිටමින් ආත්මිකව ජය ගන්න ප්‍රේමණීය සහෝදර සහෝදරිනී ඓතිහාසික වශයෙන් ඊශ්‍රායලය ලෙවියන් වහන්සේ තෝරගත්ත සෙනග ලෙස ඔවුන් මිසරේ වහල්කමින් පිටරට ආවට පස්සේ ලෙවියන් වහන්සේ ඔවුන්ට දුන්නා වූ ව්‍යවස්ථාව මේ ව්‍යවස්ථාවට අනුව ඔවුන් ජීවත් වුණොත් කීකරුකමේ ආශිර්වාදත් ඔවුන් අකීකරු වුණොත් ඒ විපාකත් ලෙවියන් වහන්සේ ඔවුන්ට කතා කරලා තිබ්බා අවසාන කාලය ගැන කතා කරද්දී කාලවල ගැන අපි ඉගෙන ගන්නවා අවසාන කාලය පිළිබඳ දේව ධර්මය අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා එකක් තමයි පුද්ගලික අවසාන කාලේ තමයි ඔබ ඔබට මොකක්ද වෙන්නේ යන්නේ ඔබ ජීවත් වෙලා ඉන්නා වගේම ඔබ මිය ගියොත් ඔබට මොකක්ද වෙන්නේ යන්නේ ඔබ කොහෙද යන්නේ ඔබගේ අවසානය මොකක්ද ඒක පුද්ගලික අවසාන කාලය ඊළඟට අපි පොදු අවසාන කාලය කියන්නේ මුළු ලෝකෙම අවසානයි සිද්ධ වෙන්නේ යන්නේ මොකක්ද කියන හරණය මෙහිදී ඊශ්‍රායෙල් සෙනග සම්බන්ධ තියෙන කාරණා අපිට ඉතා වැදගත් වෙනවා අපි සිටින පොදු අවසාන කාලය ගැන දැනගන්නත් ඒ වගේම කාල ගැන ඔබට අවබෝධයක් අවශ්‍යයි අපි කාල මේ ලෝක ඉතිහාසයේ සහ අනාගතයේ කාල හතකට බෙදෙනවා දැන් මම ඒක මේ පවර්පොයින්ට් එකේ දාලා නැහැ ඔබට පාස සුදන්ත පසු උගන්වයි නැත්නම් අපි බලමු කොහොමද ඉගෙන ගන්න කියලා පළවෙනිින් අපි කියන අහිංසක කමේ කාලය කියලා අහිංසක කමේ කාලය කියන්නේ ආදම් සහයෝ මැව්වට පස්සේ ඔවුන් පාපේට වැටෙන්න ප්‍රථමයෙන් අපි දන්නේ නැහැ කොච්චර කල් හිටියද කියලා ඒ කාලේ ඔවුන් බොහොම අහිංසකයි ඒක අහිංසක කමේ කාලේ සත්තුත් අහිංසකව සිටියේ බවයි පේන්නේ නමුත් ඉන් පස්සේ එනවා හෘද සාක්ෂියේ කාලය මනුෂ්‍යයා පාපේට වැටුණාට පස්සේ හෘද සාක්ෂියට අනුව ඔවුන්ට ජීවත් වෙන්න තිබ්බා ආදම් සහයව මගේම කයින් සහ ආබෙල් කයින් හෘද සාක්ෂියට අනුව ලෙවියන් වහන්සේට නමස්කාර කර යුතු දැනගෙන සිටියා ආබෙල් කයින්ගේ හෘද සාක්ෂිය අඳුරු වෙන ආකාරය අපිට පේනවා ඔහු ඒ නිසා මිනිමරුවෙක් බවට පත් වෙනවා ආබෙල් තමන්ගේ සහෝදරයව මරලා මෙතන සිට ව්‍යවස්ථාව දෙන තෙක් ඊශ්‍රායෙල් සෙනග ලෙවියන් වහන්සේගෙන් ව්‍යවස්ථාව දෙනසේ කාලේ අපි හඳුන්වන්නේ හෘද සාක්ෂියේ කාලේ හැටියට නමුත් ඉන් පස්සේ අපි හඳුන්වනවා ව්‍යවස්ථාවේ කාලය ලෙස අහිංසකමේ කාලය හෘද සාක්ෂියේ කාලය ව්‍යවස්ථාවේ කාලය යේසුස් වහන්සේ මේ පොළොවට ඇවිල්ලා උන්වහන්සේගේ ජීවිතේ පූජා කරාට පස්සේ එතැන් සිට අපි හඳුන්වනවා කරුණාවේ නොහොත් අනුග්‍රහයේ කාලය කියලා දැන් අපි ඉන්නේ
කරුණාවේ නොහොත් අනුග්‍රහයේ කාලේ හලෙලූයා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා මොකද දැන් අපිට කවුරුත් ගල් ගහන්න යන්නේ නැහැ අපත් දවස කඩ කරපුවාම නේද ගිතුනෝ හැටියට අපිට දෙවියන් වහන්සේගේ කරුණාව අනුග්‍රහය තියෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල පළවෙනි යොහන් යවුම් පත්‍රයේ පළවෙනි පරිච්ඡේදයේ 7 8 9 කියනවා අපි තුල පාපේ නැතයි කියනවනම් අපි බොරුකාරයෝ නමුත් අපේ පාපය අපි කියා සිටිනවා නම් සියලු පාප වලින් අපව පවිත්‍ර කරන්න යේසුස් වහන්සේගේ රුධිරය තිබෙනවා ආමෙන් ඒ නිසා අපි සිටින්නේ මහත් වූ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කරුණාව යටතේ හැබැයි ඒක පව් කරන්න ලයිසන් එක නෙමෙයි අපි අපේ ජීවිත දෙවියන් වහන්සේ ඉදිරියේ පවිත්‍රව තබා ගන්න ඕනේ අනුග්‍රහය සල්ලාලකමට හරවගන්න සුදුසු නෑ එහෙම වුණොත් අපිට භයානක විනිශ්චයකට තමයි සූදානම් වෙන්න තියෙන්නේ ඒ නිසා නිතරම අපි මේ අනුග්‍රහය තුල පවිත්‍රව සිටින්න දෙවියන් වහන්සේගේ කරුණාව අධිකව ඉල්ලන්න ඕනේ දැන් මේ අනුග්‍රහය නිම වෙන දවසක් එනවා ඒ තමයි අපි ඉදිරියේ බලන්න යනවා යේසුස් වහන්සේගේ රහස් ඊම සභාව ඔබව මාව යේසුස් වහන්සේ ඔසව ගන්නට යනවා මේක තමයි අපේ බලාපොරොත්තුව කිතුනුවන් හැටියට යේසුස් වහන්සේගේ රහස් ඊම යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම ගැන කතා කරද්දී යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම කියන්නේ යේසුස් වහන්සේ පොළව මතට පැමිණෙන්නට යනවා ඔලීව කන්ද මතට පැමිණෙන්නට යනවා ශුද්ධවන්තයින් සමග නමුත් ඊට අවුරුදු 7කට පමණ ඉහතදී මේ රහස් ඊම අපි ඉංග්‍රීසි කියන රැප්චර් කියලා සභාව ඔසව ගැනීම සිද්ධ වෙන්නට යනවා දැන් අපේ බලාපොරොත්තු ඒ සඳහා සූදානම් වීම අනුග්‍රහයේ කාලයේ ඉවර වෙච්ච ගමන් පටන් ගන්න යන්නේ පීඩා කාලේ ඒකට ඉඳ මගේ බලාපොරොත්තුවක් නැහැ ඔබත් බලාපොරොත්තු වෙන්න අපේ කාගේවත් බලාපොරොත්තුවක් නැහැ පීඩා කාලේට ඉඳ ඒ කියන්නේ අපි පසුව බයිබල් කොටස් බලමු කාලේ තියෙන ලෙස පීඩා කාලෙන් පස්සේ ඉඳ යන්නේ දහසක් අවුරුදු රාජ්‍ය කාලේ යේසුස් වහන්සේ පොළොවට ඇවිල්ලා අවුරුදු දහසක් පොළොව පාලනය කරන්නට යනවා ශුද්ධවන්තයින් සමග ඒ දහසක් අවුරුදු රාජ්‍යයෙන් කාලේ පස්සේ අපි එන්න යනවා සදා කාලයට දැන් කාල හත ගැන ඔබට යම් අවබෝධයක් ලැබෙන්නේ නැති මේ යුග කියලා තව හඳුන්වනවා මේ ගැන බොහෝ ටියරීස් එහෙම නැත්නම් අදහස් වෙන අපි පිළිගන්නා වූ කාල හත අහිංසක කමේ කාලය හෘද සාක්ෂියේ කාලය විවස්ථාවේ කාලය අනුග්‍රහයේ කාලය පීඩා කාලය දහසක් අවුරුදු රාජ්‍ය කාලය සහ සදා කාලය සදා කාලෙන් පස්සේ කාල නිමයි අපි සදා කාලේ දෙවියන් වහන්සේව භුක්ති විඳින්න ජීවත් වෙන්න. ආමෙන්. ඒ නිසා අනුග්‍රහය කාලයේදී අපි සූදානම් වෙමු. පීඩා කාලෙට ඉන්න නෙමෙයි දහසක් අවුරුදු රාජ්‍ය කාලයේදී ඊශ්‍රායෙල් ගියේ නැති අය යෙරුසලමට යන්න නිකම්ම ටිකට් එකක් හම්බෙනවා. නේද? උන්වහන්සේ සමග අපි යෙරුසලමේ උන්වහන්සේට නමස්කාර කරන්නට යන්න යනවා. උන්වහන්සේ සමග මේ පොළව තුල ජීවත් වෙන්න යනවා ඊට පස්සේ සදා කාලයට යන්න යනවා මේකයි අපේ කිතුණු බලාපොරොත්තු ඒක දෙවියන් වහන්සේගේ වචනේ තිබෙනවා මේ ගැන ඔබ ටිකෙන් ටික ඉගෙන ගනි එනිසා මේ ඊශ්‍රායෙලි යුද්ධය වැදගත් වෙන්නේ මේ අවසාන කාලයට මේ තියෙනව සම්බන්ධතාවයත් එක්කයි මෙමිණිය සහෝද සහෝදරනි ඊශ්‍රායෙලය දේශයක් හැටියට නැමත බිහිවීමත් බයිබලයේ අනාගත වාක්‍ය ඉෂ්ට වීම මම කිව්වා මේ ඊශ්‍රායෙල් යුද්ධය සහ අපේ යුද්ධය ගැන කතා කරද්දී ඊශ්‍රායෙලයේ බයිබලී අනාගත වාක්‍ය ඉෂ්ට වීම ඊශ්‍රායෙල් සෙනඟ පොළවේ විසිරුණු ලැබුවෙත් දෙවියන් වහන්සේ ඔවුන්ව විසිරුණ බවට උන්වහන්සේ ප්‍රකාශ කරා මක් නිසාද ඔවුන් දෙවියන් වහන්සේව අතහැර අන්‍ය දෙවිවරුන්ට නමස්කාර කිරීම නිසා දෙවියන් වහන්සේ උන් නොසැලකීම නිසා දෙවියන් වහන්සේගේ උදහස ඔවුන් කෙරෙහි පැමිණියා නමුත් දෙවියන් වහන්සේ නැවත පොරොන්දු වෙනවා ඔවුන්ව විසිරු වූ දේශයන් වලින් ගෙනල්ලා ඔවුන ඊශ්‍රායෙලෙ පිහිටවන්න. බයිබල් කොටස් කීපයකට අපි අවධානය යොමු කරමු පසුව. නමුත් මම මේ පසුබිම ඔබට ප්‍රකාශ කරන්නම්. ඊශ්‍රායෙලය දෙවියන් වහන්සේගේ වචනය ලෙස ජාතියක් වීම බයිබලයේ අනාගත වාක්‍ය ඉෂ්ට වීමක් ලෙස බලාපොරොත්තු සිටියා වූ සෙනඟක් හිටියා. මීට අවුරුදු 100කට විතර කලින් 1800 ගණන්වල හිටපු යුදෙව්වෝ බලාපොරොත්තු වුණා දෙවියන් වහන්සේ කිව්වා නම් අපිව ජාතියක් කරනවා කියලා උන්වහන්සේක කරන්න ඕනේ. අපි ඒ ගැන යාඥා කරමු කියලා. ඔවුන් යේසුස් වහන්සේව සමහර අය එකපාරට මෙසියස් වහන්සේට පිළිගත්තායි නෙමෙයි. නමුත් ඔවුන් යාඥා කරා ඔබ කිව්වා නම් යෙහෝවා වහන්සේ මේක වෙන්න ඕන කියලා. ඒත් එක්කම කිතුණුවන් යුදෙව්වොත් යාඥා කරන්න ගත්තා. මේ අනුව අපිට දකින්න ලැබෙනවා පලස්තීනය කියන ප්‍රදේශය
ඒවෙද්දි පාලනය කරනු ලැබුවේ මූලික වශයෙන් ඔටෝමන් ඔටෝමන් කියන අධිරාජ්‍ය තුර්කි අධිරාජ්‍ය පසුව ඒ අධිරාජ්‍ය බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටතට පත් වුණා 1917 දී බ්‍රිතාන්‍ය ජෙනරල්වරේ කූ ජෙනරල් ඇලන් බී තමයි පළවෙනිම යුදෙව්වන් ඓතිහාසික වශයෙන් පිළිගත්ත මේ භූමියේ සිටීම වැදගත් කියන දේ සනාථ කරපු පුද්ගලෙක් වන්නේ සමහර අය කියනවා යුදෙව්ව හැරිලා ආවේ හිට්ලර්ගේ මේ දෙවන ලෝක මහා යුද්ධයේ පීඩාවෙන් පස්සේ ඊට කලින් මේ ඔක්කොම හිටියේ අරාබි ජාතිකයන් විතරයි නැත්නම් වැඩියෙන් හිටියේ විවිධ තර්ක තිබෙනවා නමුත් දෙවන ලෝක මහා යුද්ධයට කලිනුත් යුදෙව්වන්ගේ පැවැත්ම ගැන සහ ඔවුන්ට තියෙන නිජබිමේ අයිතිය ගැන කතා බහ වුණා මේ ගැන අන්තර්ජාලයේ ඔබට බොහෝ කාරණා දකින්න පුළුවන් හැබැයි යුදෙව් ඉතිහාසයේ විශේෂ සංදිස්ථානයක් බවට පත් වෙනවා දෙවන ලෝක මහා යුද්ධය ඔබ දන්නවා හිට්ලර් විසින් ලක්ෂ 60කට අධික යුදෙව්වන් ප්‍රමාණයක් ජර්මනිය පෝලන්තය සහ යුරෝපය තුල අම්මුවන්ගේ ඝාතනය කිරීම නිසා යුදෙව්වන්ට වඩා දැනෙන්න ගත්තා අපිට අපේම කියන රටක් අවශ්‍යයි කියලා. ඒ නිසා යුදෙව්වන් ඊශ්‍රායලේ වෙතට හැරිලා එන්න ගත්තා. ඔවුන් 1948 මැයි 14 වෙනිදා ඊශ්‍රායලයේ රාජ්‍යයක් හැටියට ප්‍රකාශ කරපුවම ඊශ්‍රායලට විරුද්ධව නූතන පළවෙනි යුද්ධය ආරම්භ වෙනවා. එතැන් ඉඳන් අද දක්වා ඊශ්‍රායලට විරුද්ධව යුද්ධ පවතිනවා. 1948 සිට යුද්ධ කීපයක් මැති වෙලා තිබෙන අතර 1950 සිට 60 දක්වා පලස්තීන යුද්ධ පැවතියා. ඒ වගේම 1956 සුවස් යුද්ධය සහ 1967 හය දින යුද්ධය කියන එකත් ඊශ්‍රායල් ඉතිහාසයේ ඉතාමත් වැදගත්. මොකද රටවල් හයක් ඊශ්‍රායලට විරුද්ධව එකවර යුද්ධයට ආවා. ඊජිප්තුව, යෝර්දානය, සිරියාව, ඉරාකය, සෞදි අරාබිය, කුවේටය සහ ආමේනියාව කියන රටවල් හතක්. ප්‍රේමණීය සහෝදර හිතලා බලන්න ඊශ්‍රායලය කුඩා රාජ්‍යයක් මෙහි වෙලා වැඩි කාලයක් නැහැ රටවල් හතක යුද හමුදා ඔවුන්ට විරුද්ධව නැගිටලා එද්දී ඔවුන් කොහොම ගැලවෙන්නද ඊශ්‍රායල් සෙනගට කිසිදු ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තුවක් තියන්න ඉඩක් නැහැ නමුත් ඔවුන් රටවල් හතක් පරාජය කරලා ඔවුන්ට තිබුණා වූ භූමි ප්‍රමාණය තිබුණට වඩා දෙගුණයකටත් වඩා වැඩි කරමින් තමයි දවස් 6ක් තුල යුද්ධය ඉවර වෙන්නේ. ලෝකේ තුන්වන ප්‍රධාන යුද හමුදාවක් තිබුණා වූ ඊජිප්තුවට බැරි වුණා. ඔවුන්ගේ යුද රට 2000 යුද ටැංකි 2800ක් සුවස් ඇල තරණය කරලා සීනයි අර්ධද්වීපයට ඇතුල් වෙද්දී මේ කුඩා ඊශ්‍රායල් හමුදාව පරාජය කරන්න. ඔවුන්ගේ සොල්දාදුව 240,000කට වඩා මේ යුද්ධයට මැදහත් වුණා. රටවල් 7ක් යුද්ධ කරලා ඔවුන්ට බැරි වුණා දෙවියන් වහන්සේගේ සෙනඟ පරාජය කරන්න. ඒකයි අදත් අපි කියන්නේ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. එපමණක් නෙමෙයි මේ නූතන යුද්ධයේ ආරම්භය ඉන් පස්සේ 1973 ඇති වුණා යොම් කිපූර් යුද්ධය කියලා එක. යොම් කිපූර් කියන්නේ සමගි කිරීමේ දවස. ඊශ්‍රායල ඉතාම වැදගත් ශුද්ධ නිවාඩු දවස බයිබලයේ ඔබ දකින්නවා සමය කිරීමේ දවස පූජකයා උත්තම පූජකයා ජාතිය වෙනුවෙන් මැදහත්කාරකම් කරන්නා වූ දවස එදා ඊශ්‍රායලේ නිවාඩු දවසක් ඔවුන් සිනගෝගවල සිටමින් නමස්කාර කරන දවස 1973 ඔක්තෝබර් 6 වෙනිදා මේ ආකාරයෙන්ම මේ රටවල් ඊශ්‍රායලයට පහර දුන්නා දවස් 10යි ඒ යුද්ධයේ පැවතියේ ඊශ්‍රායලයේ තිබුණට වඩා බලවත් වුණා මේ ජාතීන් ඔක්කොම පරාජය වුණා හොටින්ම ඔවුන්ගේ ප්‍රධානම සතුරා වුණා වූ ඊජිප්තුව ඊශ්‍රායල ඉදිරියේ දන ගහන තත්ත්වයට ආව අනේ අපෙන් ගත්තා වූ සීනායි අර්ධද්වීපය අපිට දෙන්න කියලා. ඒ අනුව 1978-79 ඇමරිකාවේ මැදහත් වීමෙන් කැම්ප් ඩේවිස් කියනා වූ ගිවිසුමක් කරහා ඊශ්‍රායලය ඊජිප්තුවට බාර දෙනවා සීනායි කන්ද තියෙන සීනායි අර්ධද්වීපය. නැත්තම් ඒකත් මේ වෙද්දි ඊශ්‍රායල් යටතේ තිබෙන්නේ අන්වර් සදාත් කියනවා හිටපු ජනාධිපතිතුමා ඊජිප්තුවේ ගිවිසුමට එළඹීම නිසා ඔහුට ජීවිතයෙන් පසුව වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. නමුත් අදටත් ඊජිප්තුව බොහොම පරිස්සම් ඊශ්‍රායල් එක්ක
යුද්ධවලට පැටලෙන්නේ නැහැ කැම්ප් ඩේවිස් ගිව්සුම නිසා. මොකද ඔවුන් දැඩි ලැජ්ජාවකට පත් වුණා. යුද්ධ දෙකක් ප්‍රධාන වශයෙන් කරලත් ඊශ්‍රායෙල් පරාජය කරන්න බැරි වුණා. මේ ගැන සමහරට ඔබ සමහර අයට අයියෝ ඔක මොකද්ද කියලා හිතෙන්න පුළුවන්. මොකද දේව ජනතාව හැටියට ඔබ දැනගන්න ඕනේ අපි ඊශ්‍රායෙල් ගැන කතා කරද්දී ඊශ්‍රායෙල්ගේ දෙවියන් වහන්සේ ගැන කතා කරද්දී මේ ලංකාවට වඩා පොඩි රටක් ජාතීන් එකතු වෙලා පරාජය කරලා තියෙන්න බැරි ඇයි? ඔබට තමයි උත්තර දෙන්න තියෙන්නේ. බොහෝ දෙනා උත්සාහ කරනවා ඊශ්‍රායෙලේ පරාජය කරන්න. ෆාටා සංවිධානයේ වගේම හමාස් සංවිධානය ඔබ අහලා ඇති හිස්බුල්ලා කියන සංවිධානය මේගොල්ලෝ ඊශ්‍රායෙලට විරුද්ධව සටන් කරනවා නොඑක් විට. මේ අවසාන සටන ඇති උනේ මං කලින් කිව්වා වගේ 1973 ඔක්තෝබර් 6 තිබුණා වූ යොම් කිපුර් යුද්ධයේ සැමරීම එක්ක. දැන් අවුරුදු කීයක් ගිහිලා තියෙනවද? 73 ඉඳන්. අවුරුදු 50ක් ගත වෙලා තියෙනවා. 50 සංවත්සරයේ තමයි හමා සංවිධානය පසුගිය ඔක්තෝබර් 7 වෙනිදා මේ යුද්ධේ පටන් ගත්තේ. මේ ඔක්කොමල්ලා බලාපොරොත්තු වෙනවා ඊශ්‍රායෙලේ පරාජය කරන්න. නැවේ ඒගොල්ලෝ කවුරුත් දන්නේ නැහැ ඊශ්‍රායෙලේ පරාජය කරන්න පුළුවන් විදිය. ඊශ්‍රායෙලේ පරාජය කරන්න පුළුවන් විදිය බයිබලයේ තියෙනවා. ඔබ දන්නවද ඊශ්‍රායෙලේ පරාජය කරන්න පුළුවන් විදිය? අපි කියවල බලමු යෙරමියා අනාගත වක්තෘ පොතේ, අනාගත වක්තෘ යෙරමියාගේ පොතේ 31 වෙනි පරිච්ඡේදයේ 35 සිට 37 කෙනෙක් කියවන්. යෙරමියා 31 35 සිට 37. දවාලේ එලියක් පිණිස ඉරද, රාත්‍රියේ එලියක් පිණිස සඳ සහ තාරකාවල නියෝගද දෙන්නා වූ මුහුදේ රැළ ഘോഷා කරන ලෙස එය කලබන්නා වූ සේනාවල ස්වාමින් වහන්සේ යන නාමය ඇත්තා වූ ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක. ඒ නියෝග මා ඉදිරියේ පහ වුණොත් ඊශ්‍රායෙල් වංශයත් කවදාවත් මා ඉදිරියේ ජාතියක්වත් නොසිටින ලෙස පහ වෙනවා ඇතැයි ස්වාමින් වහන්සේ කියනසේක. ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක. යමෙකුට ඉහළ අහස මනින්ටත් පහත පොළව අත්තිවාරම් සොයා දැනගන්නටත් පුළුවන් නම් මමත් මුළු ඊශ්‍රායෙල් වංශය වුන් කළ සියල්ල නිසා එපා කරන්න මේ ස්වාමින් වහන්සේ කියනසේක. ප්‍රේමණීය සහෝදර සහෝදරනි, ඔබට වැටහෙනවද මීට අවුරුදු 2400කට උතර ප්‍රථමයෙන් සුද්ධාත්මන් වහන්සේ කන්නකරගෙන මේ කියන දේ යෙරමියා තුලින් ඊශ්‍රායෙලේ නැති කරන්න පුළුවන් විදිය. කොහොමද නැති කරන්න පුළුවන්? හාලතුවක් වලින්, පරමාණු බෝම්බ වලින්ද නැති කරන්න පුළුවන්? ඊශ්‍රායෙල් නැති කරන්න පුළුවන් විදිය මොකද්ද මෙතන තියෙන්නේ? මේ යුද්ධ කරන ඔක්කොමලට කියන්න තියෙන්නේ මොකද්ද? ඉර අඳුරු කරන්න නේද? හඳ අඳුරු කරන්න, මූදේ සීමාවල් අයින් කරන්න, පොළවේ ඉන්න නේද? මේ ඔවුන්ට පුළුවන් නම් ගිහිල්ලා අහස මනින්න, පොළවේ අත්තිවාරම් සොයාගන්න, අච්චර මහන්සියෙන්න ඕනේ. ඒ ටික කරා නම් දෙවියන් වහන්සේ කියන මමත් ඊශ්‍රායෙල් අමතක කරනවා, නැත්නම් ඊශ්‍රායෙල් නැති වෙන්න යනවා. ඊශ්‍රායෙල් සෙනගට දිව්‍යමය සහතිකයක් දීලා තියෙනවා දිව්‍ය සුරක්ෂණය ගැන. ඊශ්‍රායෙල් සෙනගව කිසි දවසක නැති කරන්න බෑ. මක් නිසාද? ඊශ්‍රායෙල්ගේ දෙවියන් වහන්සේ ඔවුන් ආරක්ෂා කරන නිසා. ලෝකය ඒක දන්නවා, ඔබ ඒක දන්නවා. ඊශ්‍රායෙල් මිහිමට නැති කරන්න බෑ. මක් නිසාද? ඒක දිව්‍යමය පොරොන්දුවක්, ඒක බයිබලීය පොරොන්දුවක්. ඒ නිසා දෙවියන් වහන්සේගේ සෙනග ලෙස අපිට සනාථ කර කියන්න පුළුවන් මොන යුද්ධාවක් ඊශ්‍රායෙලේ නැති වෙන්නේ නැහැ. මේ යුද්ධේ අවසාන යුද්ධේ නෙමෙයි. අවසාන යුද්ධයක් එන්න යනවා. ඒක ආමගඩන් යුද්ධය කියලා හඳුන්වනවා. ඒත් ඊශ්‍රායෙල් නැති කරන්න බෑ. අපි ඒක පසුව බලමු. ඒ නිසා මේ යුද්ධේ කනගාටුදායකයි. මේ යුද්ධේ ආරම්භ වුණේ හමාස් සංවිධානයේ ඊශ්‍රායෙලට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කරපු නිසා. ඊශ්‍රායෙල් සෙනගත් ඔවුන්ගේ දෙවියන් වහන්සේට වඩා ඔවුන්ගේ ඩෝම් එක, මිරකල් ඩෝම් නෙමෙයි අයන් ඩෝම් එක ගැන විශ්වාස කරා. ඒගොල්ලෝ හිතුවා මේ අයන් ඩෝම් එක නිසා මිසයිලෙන් නැති වෙයි කියලා. නමුත් ඒව ආවා. ඉතින් අඛේදනීය ලෙස දහස් ගණනක් යුදෙව්වන්, දරුවන් ඝාතනය වුණා. ඒ නිසයි මේ යුද්ධේ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඊශ්‍රායෙලය කරන පහර දීමුත් අපි ඒ ඔක්කොම සාධාරණයි කියන්නේ නැහැ. ඔවුන්ට ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය තියෙනවා. නමුත් පලස්තීනයේ අද මිය යන දහස් ගණන් සෙනග ගැන අපි ඉතා කම්පා වෙනවා.
ඔබට බොහෝ වීඩියෝ දකින්න ලැබෙනවා ඇති. මම සමහර ඒවා මට බලන්නත් අමාරුයි. ඉතා ඛේදනීයයි. දරුවන් මිය ගිහිල්ලා දරුවන්ගේ අතපය කැඩිලා මේ ලේ වැගිරීම ඉතාම ඛේදනීයයි. ප්‍රේමණීය සහෝදර සහෝදරනි, අද ඊශ්‍රායලයේ පලස්තීනයේ නෙමෙයි මේ පිටිපස්සේ සිටින ප්‍රධානම කෙනා යක්ෂයා යේසුස් වහන්සේ යොහන් සුබාරංචියේ 10:10 කියන සොරාවේ සොරකම් කරන්න මරන්න විනාශ කරන්න. මේ අවසාන කාලයේ ලකුණු හැදින මේවා තිබෙද්දී මේ පිටිපස්සේ යක්ෂයා සිටමින් මනුෂ්‍ය ජීවිත විනාශ කරනවා. ඊශ්‍රායලයේ යුදෙව්වන් වගේම පලස්තීනයේ අරාබි මුස්ලිම් සෙනග වගේම මේ දෙපැත්තෙම කිතුනුව සිටිනවා. මට කියන්නවා මහාචාර්යවරේක් මහාචාර්ය කමීල් මජ්ඩාලි කියන්නේ ඔහු පලස්තීන ජාතිකයෙක්. ඔහුගේ පවුලය ගැන තැවෙනවා. අපිට හෙබ්‍රව් භාෂාව ඇතුළු තවත් විෂයන් ඉගැන්වුවා යුදෙව් ආචාර්යවරු මහාචාර්යවරු ඔවුන් තමන්ගේ සෙනග ගැන තැවෙනවා. නමුත් අපි අද මේ හැම කෙනෙක් ගැනම තැවෙන්න ඕනේ දෙවියන් වහන්සේට ආඥා කරන්න ඕනේ. ඔබ සමහරට කියන්න පුළුවන් භාෂිතින් මේවා දෙවියන් වහන්සේ දන්නවනම් ඉඩරලා තියෙනවා ඇයි අපි ආඥා කරන්නේ. ආඥා කිරීම අපේ කොටස. මේවා වෙන්න ඕන වෙයි. නමුත් අපිට දැවෙන හදවතක් තියෙනවද? මේ යන හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මැව්වා වූ මිනිස්සු. මුස්ලිම් වේවා, යුදෙව් වේවා, ක්‍රිස්තියානි වේවා, වෙන ආගමක් අදහන අය වේවා, මිනිස් ජීවිතේ වටිනවා. මග්නසාද මිනිසාගේ මැවුම්කාරයා දෙවියන් වහන්සේ. ඔවුන් යේසුස් වහන්සේව නොදැන විනාශ වුණොත් ඔවුන් යන්නේ යන්නේ සදාකාල ගිනිවිලට. ඒ ගැන කැප්කුමක් ඔබට තිබෙනවා. මේ මිය යන දරුවන්, තුවාල වෙන දරුවන් ගැන ඔබට කැක්කුමක් තිබෙනවා. අපි මොහොතක් නැගිටි සිට ආඥා කරමු ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ ගැන. දෙවියන් වහන්සේ විසඳුමක් දෙන්න ඕනේ. ඊශ්‍රායලය කියන්නේ පළවෙනියෙන් අපේ පාන අපකරුවන් නිදහස් කරන්න, ඊට පස්සේ සටන් විරාමයක් ගැන කතා කරමු. ඒක සාධාරණයි. නමුත් මේ මහා මිනිස් සංහාරය අපි කාටවත් අනුමත කරන්න බෑ. අපි දන්නවා ඔවුන් ආත්මිකව දකින්නේ නැහැ. අපි ආත්මිකව දකින්න ඕනේ. මේ පිටිපස්සේ සිටින්නේ මනුෂ්‍යාව විනාශ කරන්න ක්‍රියා කරන වූ යක්ෂයා සහ ඔහුගේ බලයනි. ඒ නිසා අපි ආඥා කරමු ස්වාමිනි, ඔබගේ වචනයට අනුව මේ දේවල් වෙන්න ඕනේ වෙනවා. නමුත් අපි ඔබට මොරගසනවා. මේ අනිත් යුද්ධ නිම වුණා වගේ මේ යුද්ධය ඔබ වහන්සේ සමාප්ත කරන්න, විනාශ වෙන ජීවිත උදෙසා අපි මැදහත්කාරකම් කරමු. අපි කන්නලව් කරමු ස්වාමිනි, මුස්ලිම් වේවා, අරාබි වේවා, යුදෙව් වේවා, ක්‍රිස්තියානි වේවා, වෙනත් ආගම්වල අය වේවා, මේ මිනිස් ජීවිත විනාශ වීම බොහන්සේ නතර කරන බිස කරුණාව දෙන්න. ලේ වැගිරීම නවත්තන්න ස්වාමිනි. අපි මේ යුද්ධ ගැන ප්‍රසන්න නැහැ. අපි දන්න ඔබගේ සෙනග උදෙස ඔබ පෙනී සිටිනවා. ඔවුන් ආරක්ෂා කරනවා. නමුත් අනිත් මනුෂ්‍යයන්ගේ මැවුම්කාරය ඔබ වහන්සේ. ඒ නිසා අපි ඔබ වහන්සේට කන්නලව් කරනවා ස්වාමිනි. මේ විනාශ වෙන ජීවිත ඔබ වහන්සේ ආරක්ෂා කරන්න. මේ කුරු යුද්ධේ නවත්වන පිණිස දිව්‍යමය මැදහත් වීම ඔබ වහන්සේ කරන්න ස්වාමිනි. සටන් විරාමයේ සඳහා ඔබ වහන්සේ මැදහත් වන පිණිස අපි යාඥා කරනවා. විනාශ වෙන දරුවෝ ගැන යාඥා කරනවා ස්වාමිනි. මේ අහිංසක දරුවන්ට අනුකම්පා කළමැනව ඒ දෙමව්පියන්ගේ වේදනාව මේ කන්නලව් ස්වාමිනි අපිට දැනෙනවා. පියබෝහන්සේට මොරගසනවා ස්වභාවක් ලෙස, සෙනග ලෙස අනුකම්පා කළ මැනව, පලස්තීනයට අනුකම්පා කළ මැනව ස්වාමිනි, ඊශ්‍රායල් සෙනගට, පලස්තීන සෙනගට වහන්සේ අනුකම්පා කරන්න ස්වාමිනි. ඔබේ කරුණාව දක්වමින් ස්වාමිනි අපිට මේ පිළිතුරු අසන්ඩ සලස්වන්ඩ කියලා ඉල්ලලා ආශ්‍යා කරනවා ස්වාමිනි. හලලූයා හලලූයා රබශිඩර රබබයි. බොහොම ස්තුතියි. අපි අසුන් ගනිමු. පෙමිණි සෞද සෞදරිනී, මේ කාරණා දකිද්දී අපි අපිව සූදානම් කරනවා වගේම මැදහස්කාරකම් කිරීම අපේ කොටස. ව්‍යාඛ්‍යා කරමු සටන් විරාමයක් දකින්න ලැබෙන්න. ඒ යුදෙව් ප්‍රාණ අපකරුවන් නිදහස් වෙන්න ඕනේ වගේම මේ ඊශ්‍රායලයේ බෝම්බ ප්‍රහාර නවතින්න ඕනේ. මනුෂ්‍යයාට යේසුස් වහන්සේ ගැන දැනගන්න ලැබිලා ඔවුන්ට ගැලවීම ලබන්න අවස්ථාව ලැබෙන්න ඕනේ. හොඳයි, මට තිබෙන කාලය කෙටි. ඊශ්‍රායල් යුද්ධය සහ අපේ යුද්ධය ගැන කතා කරද්දී මම පළවෙනිින් ඔබට කිව්වා ඊශ්‍රායල් යුද්ධය අනාගත වාක්‍ය ඉටුවීමක් කියලා. ඔබ මේ බයිබල් කොටස ලියාගෙන කියවන්න මට වැඩි කාලයක් නෑ සියල්ලට යන්න. ද්විතීයික කතාව 28:25-26 දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනගට ඔවුන්ව පොරොන්දු දේශයට ගෙනෙද්දිම කියනවා මෙවැනි යුද්ධ ඇති වෙන්න යනවා. ඒ නිසා අනාගත වාක්‍ය ඉටුවීමක් ලෙස එතැන් පටන් මේ දක්වා මේවා සිද්ධ වෙමින් පවතිනවා. තව බොහෝ බයිබල් කොටස් තියෙනවා. ඔබ මේ ආරම්භක බයිබල් කොටසේ සිට ඔබට කියවන්න පුළුවන් ද්විතීයික කතාව 28:25-26. ඒ වගේම අනාගත වක්‍රු යෝල්ගේ පොතේ පළවෙනි
තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට දෙවෙනි පදයේ දක්වා පළවෙනි දෙවෙනි පද යෝවෙල් 3:1-2 එවැගේම ලූක් සුභාරංචියේ 21:24 අන්‍ය ජාතීන්ගේ කාලවල සම්පූර්ණ වීම ගැන කතා කරන ලූක් 21:24 ඒ නිසා ඊශ්‍රායලයේ මේ යුද්ධය සහ ඇදි වෙච්ච යුද්ධ අනාගත යුද්ධ මේ සියල්ල බයිබලී අනාගත වාක්‍ය ඉෂ්ට වීම ලෙස දකිනවා මම වැඩි කාලයක් ඒ සමග ගත කරන්න යන්නේ නැහැ ඔබට බොහෝ ඒ ගැන ඉගෙන ගන්න ඕන දෙවෙනි කාරණේ ඊශ්‍රායලයේ මේ යුද්ධයේ අවසාන කාලේ ලකුණක් බව මම ඔබට කිව්වා දැන් අවසාන කාලය ගැන ඔබට දකින්න පුළුවන් ඩයග්‍රෑම් එකක් තිබෙනවා මම කලිනුත් කෙටියෙන් කිව්වා මේක දැනට ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ අපි සිටින්නේ සභා යුගයේ නිමවෙන්න යන්නේ යේසුස් වහන්සේගේ පැමිණීම සමග ඔබ බොහෝ විට මේ සුද්ධි ලිවිලි පාඨ අසනවා නේද පළවෙනි තෙසලෝනික යවුම් පත්‍රයේ 4 පරිච්ඡේදයේ 13-18 දක්වා අපි කියවන්නේ බොහෝ විට මරණ ගෙවල් වලදී නමුත් එතන කතා කරනවා 15 සිට පල්ලෙහාට යේසුස් වහන්සේගේ රහස් ඊම ගැන අන්තිම හොරණෑව පිඹින එක ගැන ඔබට අහන්න ලැබෙනවා පාස නියලුත් කිව්වා බෝම්බ සද්දයක් නෙමෙයි අන්තිමට එන්න යන්නේ හොරණෑ සද්දයක් කියලා. ඒ වගේම ඔබට මේ ගැන ලියාගෙන මේවා කියවන්න කාලය නැති නිසා මේක අපි හඳුනන රැප්චර් නැත්තම් රහස් වීම කියලා. පළවෙනි කොරින්තියවුන් පත්‍රයේ 15 පරිච්ඡේදයේ 50 සිට 58 දක්වා කතා කරනවා. අපි සියල්ලෝම නොසතපෙන්නෙමු. දැන් මේවා ඔබ මරණ ගෙවල් වලදී අහන අතර තේරුම් ගන්න මේ අපිට තියෙන බලාපොරොත්තුව ගැනයි අහන්න ලැබෙන්නේ. ඒ නිසා ඔබට කිසිම එක්ස්කියුස් එකක් දෙවියන් වහන්සේ ඉදිරියේ නැහැ. අපේ ශුද්ධවන්තයෝ ස්වර්ගස්ත වෙන්න වෙන්න අපි මේක මතක් කරනවා. හැබැයි කී දෙනෙක්ට ඒව ඔළුවට යනවද දන්නේ නැහැ. මොකක්ද මේ කියන්නේ කියලා. මේ කතා කරන්නේ යේසුස් වහන්සේගේ රහස් වීම ගැන. අපි නොසිතන මොහොතකදී යේසුස් වහන්සේ පැමිණෙන්න යනවා. මතක සුභාරංචියේ 24 පරිච්ඡේදයේ අපිට දකින්න ලැබෙනවා 40 පදේ කියනවා එකල මිනිසෝ දෙදෙනෙක් කෙතක සිටිනවා ඇත එක්කෙනෙක් ගනු ලබන්නේ එක්කෙනෙක් අතහරිනු ලබන්නේ ඉස්ත්‍රීන් දෙදෙනෙක් අඹරුම් ගලෙහි අඹරමින් සිටිනවා ඇත එක්කෙනෙක් ගනු ලබන්නේ එක්කෙනෙක් අතහරිනු ලබන්නේ කියලා. ඒ වගේම ලූක් සුභාරංචියේ අපිට දකින්න ලැබෙනවා 17:34 අදා කරනවා නිදාගෙන ඉන්නවා දෙන්නෙක් නිදන් ඉන්නවා එක්කෙනෙක් ගන්නවා එක්කෙනෙක් ඉන්නවා. මොකද්ද මේ කියන්නේ? එක පැත්තක දැන් ඔබ දන්නවා මේ වෙලාවේ ඇමරිකාවට තාම රෑ වගේ නේද? ලෝකෙ අනිත් පැත්තේ ඇයට රෑ. ඒ නිසා ඒක ග්ලෝබල්. දැන් ඇමරිකාවේ අයවයි ලංකාවේ අයවයි දෙගොල්ලන්ම උදේ 8ට තමයි කැඳවන්නේ කියලා නැහැ. මොකද අපේ උදේ 8 වෙද්දි ඒ පැත්තේ ඇයට රෑ 8. ඒ නිසා මෙහි අය කෙතේ ඉද්දි ඔසව ගනි, ඒ අය නිදන් ඉද්දි ඔසව ගනි. යේසුස් වහන්සේගේ ඊම අපි නොසිතන මොහොතකදී උන්වහන්සේගේ රහස් ඊම නැත්තම් රැප්චර් කියන එක ඔසවා ගැනීම වෙන්න යනවා. මේකට තමයි ඔබ මම සූදානම් වෙලා ඉන්න ඕනේ. මොකද උන්වහන්සේගේ ඊම කොයි වෙලාවෙයිද දන්නේ. ඒකේ ලකුණු එකෙන් එක ඉෂ්ට වේගන යනවා. අපි ඒ ගැන බලන්න යනවා. නමුත් ඒ රහස් ඊමෙන් පස්සේ සභාව යේසුස් වහන්සේ යොහන් 14 එක කියනවා මම උඹලට ස්ථානයක් පිළියෙල කරන්න යනවා කියලා. දැන් උන්වහන්සේ ගිහිල්ලා ඉන්නවා. උන්වහන්සේ ඉන්න යනවා. අපි ඔසෝ ගන්නවා. ඔසෝ ගත්තට පස්සේ සභාවට දෙවෙනි කොරින්ති 5 පරිච්ඡේදයේ 10 පදයේ කියනවා අපි ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චයාසනයේ ඉදිරියේ පෙනී සිටින්න ඕන. ඩයග්‍රෑම් එකේ ඒක දිනන ඔසවගත්ත සභාව යේසුස් වහන්සේගේ විනිශ්චයාසනයේ ඉදිරියේ පෙනී සිටින්න යනවා. මේක හඳුන්වනවා බීමා විනිශ්චය කියලා. ඒක පැමිණෙන්නේ රෝම හමුදාවේ. ඔබ දන්නවා මේ තියෙනවා කෝට් මාෂල් කියලා තියෙනවානේ හමුදාවේ. නේද? හමුදාවේ සොල්දාදුවන්ට නඩු වහන තැන. ඒක සිවිල් උසාවිය නෙමෙයි හමුදා උසාවිය. හමුදා ශිෂ්ටය ගැන දන්නේ නැහැ දන්නේ. ඒ වගේ ඔසෝගත්ත සභාවට තියෙන්න යනවා. එතනදී අපිට විපාක ලැබෙන්න යනවා. ඒක දඬුවමේ තැනක් නෙමෙයි විපාක දීමේ විනිශ්චාසනයේ ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චාසනය. ඊන් පස්සේ සභාව බැටළු පැටවානන්ගේ සරණ මංගල්ලයට ඇතුල් වෙන්න යනවා. මං කිව්ව එක මේ කෙටි දේශනාවකදී මේ ඔක්කොම කතා කරන්න බෑ. පාස සුදන්ත ඔබට උගන්වයි. ස්වර්ගයේ එහෙම ජවනිකාවක් වෙද්දී පල්ලෙහා පටන් ගන්නවා පීඩා කාලය. ඔසව ගැනීමට ගියේ නැති ක්‍රිස්තියානි අයට පීඩා කාලයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ ගැන ඔබට බලන්න පුළුවන් මතක සුභාරංචියේ 24 පරිච්ඡේදයේ 15 සිට පල්හැට කියවද්දී ඔබට මේ කාරණා ගැන යේසුස් වහන්සේ කියන කරුණු ඉගෙන ගන්න පුළුවන්. මේ පීඩා කාලය අවුරුදු 7ක්. ඒක කොටස් දෙකකට අපි බෙදනවා. සුළු පීඩා කාලය සහ මහා පීඩා කාලය. හැබැයි මේ සුළු පීඩා කාලයත් සුළු නෑ. මොකද ඒක විශේෂයෙන් එන්නේ අතහරණු ලැබුවා වූ නැත්නම් ඊමට යන්න බැරි වෙච්චා වූ සෙනගට. එතකොට ඔබ වේද සාක්ෂිකයෝ වෙලා
ස්වාමීන් වහන්සේගේ කරුණාව ලැබලා සදාකාලයට අතුල් වෙන්න වරප්‍රසාද ලබා ගත්තොත් ඒක ලොකු දෙයක්. හැබැයි ඒ පීඩාව ගැන හිතන්නවත් බෑ. මදුරුවෝ කනකට දරා ගන්න බැරි ඔබ නියපොතු ගලවද්දි කොහොම ඉඳීද? මරණය හොයනවා මැරෙන්න බැරි යුගයක්. දැන් මේ බයිබලේ කියවන්න වෙලා නැහැ. පාස් සුද්ධාන්තයෙන් ඒක ඔබට උගන්වයි. මැරෙන්න කැමති මැරෙන්නේ නැහැ. මරණීය වද දෙනවා මැරෙන්න විදියක් නැහැ. මොකද ඒක තමයි උදහසේ කාලය. දෙවියන් වහන්සේ ඉඩ හරිනවා ඒකට. අන්ත ක්‍රිස්තුස් විසින් අතහැරනු ලැබුවාන්ට පීඩා කරන්න. නියපොතු ගලවයි පුච්චයි මොන වගේ වද හිංසා දෙයිද කියලා අපිට හිතාගන්න බෑ. කැමතිද ඒකට ඉන්න? එහෙම ඉන්න කැමති නම් පව් කර කර ඉන්න. එතකොට පාපේ රසද මරණ රසද කොහොමද කියලා බලාගන්න පුළුවන්. ඒ නිසා හිතන්නවත් එපා පීඩා කාලේට ඉන්න. ඒ නිසා තමයි අපේ යුද්ධය අපි හරියට කරන්න ඕනේ. ඒ ආයුධ තුනමාරේ වෙද්දී අන්ත ක්‍රිස්තුස් පැමිණිලා යුදෙව්ව සමග ගිවිසුමක් ඇති කරගන්න යනවා. ඒ ආයුධ තුනමාරේදී අන්ත ක්‍රිස්තුස් දේව මාලිගාව හදලා ආයුධ තුනමාර අවසාන වෙද්දී ඔහුගේ රූපයක් දේව මාලිගාව පිහිටලා ඔහු දෙවියන් වහන්සේ හැටියට පෙනී සිටින්න යනවා. මේ ගැන දානියල්ගේ සත්‍යය සතිය කියනා වූ දර්ශනයට සම්බන්ධව යේසුස් වහන්සේ කතා කරනවා මතේ සුභාරංචියේ 24 15 වන පදේ. එබැවින් අනාගත වක්තුරු දානියල් විසින් කියන ලද පාළු කරන පිළිකුල ශුද්ධ ස්ථානයේ තිබෙනවා නුඹලා යම් කාලයක දකින්නහුද කියවන්නා තේරුම් ගැනීමා කියලා කියන. එවිට යුදයේ ඉන්නේ නැහැ පලා යන්න කියලා. ඒකෙන් පේන්නේ මොකක්ද? යේසුස් වහන්සේව ගැලුම් කරු හැටියට පිළි නොගත්ත යුදෙව්වන් එසවීමට යන්න යන්නේ නැහැ. ඔබට මේ පීඩා කාලෙන් මහා පීඩා කාලෙන් ගැලවෙන්න තියෙන එකම මාර්ගය ඔබගේ ජීවිතයේ යේසුස් වහන්සේට බාර දීලා උන්වහන්සේගේ මනමාලිය ලෙස සූදානම් වීම. එසේ නොවන අයට යුදෙව්වෝ වේවා කිතුනුවෝ වේවා ගැලවෙන්න බෑ. විශේෂයෙන් යුදෙව්වන් එතනට යන්න යන්නේ නැහැ. යේසුස් වහන්සේ මෙසියස් වහන්සේ ලෙස පිළි නොගෙන කියන දේ අපිට පේනවා. එතකොට වෙන්නේ මොකක්ද? අන්ත ක්‍රිස්තුස් යුදෙව්වන්ට විරුද්ධව නැගිටිනවා. නැගිටලා ඔහු යුදෙව්වන් ඊශ්‍රායලේ නැති කරන්න උත්සාහ කරනවා. එතකොට තමයි ගොග් මාගොග් එහෙම නැත්නම් රුසියාව චීනය කියන රටවල් ඇතුළුව හෝ රාජ්‍යයන් නිකුතු කරගෙන ඊශ්‍රායල් නැතිකරන්න අන්ත ක්‍රිස්තුස් ක්‍රියා කරන්නේ. මේ ගැන සෙකන්ඩරි අනාගත වක්‍රූගේ පොතේ 14 වෙනි පරිච්ඡේදය දකින්න පුළුවන්. ඔවුන් යෙරුසලමට විරුද්ධව පැමිණෙද්දී අන්න අපි දකිනවා එලිදරව් 16:16 කියනා වූ මේ ආමගඩන් නැත්නම් හර්මගදොන් කියන යුද්ධය පැමිණෙන්න යනවා. එතකොට සියලු ජාතීන් එකතු කරගෙන එන්න යනවා විශාල යුද්ධයක් අපි දකිනවා. එතනදී යේසුස් වහන්සේ පැමිණෙනවා සතුරන්ට විරුද්ධව. ඔවුන් එද්දී යෙරුසලමට විරුද්ධව උන්වහන්සේ ඔවුන්ව විනාශ කරන්න යනවා. දැන් සමහර අය විශ්වාස කරනවා දහසක් අවුරුදු රාජ්‍යයට පස්සේ සාතන්ව නිදහස් කරපුවම මේ ආකාරයෙන් වෙන්නේ කියලා. මේ දෙක ගැන විවිධ මත තියෙන්න පුළුවන්. කෙසේ වෙතත් සියලු ජාතීන් යෙරුසලමට විරුද්ධව පැමිණෙන විට යේසුස් වහන්සේ යෙරුසලම මතට පැමිණලා ශුද්ධවන්තයින් සමග සාතන්ව පරාජය කරලා සාතන්ව දහසක් අවුරුදු රාජ්‍යයකට බැඳලා පොළව තුල රජකම් කරන්නට යනවා අපි දකිනවා. නමුත් ප්‍රේමණීය සහෝදර සහෝදරිනි, මේ ජමනිකා වෙන්න යද්දී ඔබ මම මේ ගැන අවබෝධයෙන් ඉන්නවද? ඒ නිසා මට ඉතා ඉක්මනින් මම ඔබව ගෙන යන්නට යනවා මේ අවසාන කාලයේ ලකුණු ගැන. මම කිව්වා ඊශ්‍රායලි යුද්ධයේ අවසාන කාලයේ ලකුණ. මේ අවසාන කාලයේ ලකුණු ගැන බලද්දී මතේ සුභාරංචියේ 24 වෙනි පරිච්ඡේදයේ 1-14 යේසුස් වහන්සේ ඉතා පැහැදිලිව අවසාන කාලයේ වෙන කාරණා ගැන දක්වනවා. අපි කියවලා බලමු. මතේ සුභාරංචියේ 24 වෙනි පරිච්ඡේදයේ 1-14 වෙනි පදයේ දක්වා. යේසුස් වහන්සේ දේව මාලිගාවෙන් නික්ම යන කල මාලිගාවේ ගොඩනැගිලේ උන්වහන්සේට පෙන්වන පිණිස ගෝලයේ උන්වහන්සේ ළඟට ආවෝය. නමුත් උන්වහන්සේ උඹට උත්තර දෙමින් මේ සියල්ල නුඹලාට පෙනෙනවා නොවේද? සැබවක් නුඹලාට කියමි. කඩා දමනු නොලබුණු කලක් පිට ගලක් මෙහි ඉතුරු නොවන්නේය කීසේක. උන්වහන්සේ ඔලිව කන්දේ වැඩහුන් කල ගෝලයෝ තනිව උන්වහන්සේ ළඟට ඇවිත් ඒ දේ කොයි කලක සිද්ධ වෙන්නේද? ඔබ උන්වහන්සේගේ ඔබ වහන්සේගේ ඊමටත් ලෝකාන්තිමයටත් ලකුණු කිමෙක්දයි අපිට කිව මැනවයි කීවෝය. යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් කිසිවෙක් නුඹලා මුලා නොකරන ලෙස බලාගන්න. මක් නිසාද බොහෝ දෙනෙක්
මම ක්‍රිස්තියුස් කියා මාගේ නමින් ඇවිත් බොහෝ දෙනෙකු මුලා කරන්නෝය. යුද්ධ සහ යුද ප්‍රවෘත්ති ගැන නුඹලා අසනවා ඇත. නොකැළඹෙන්න බලා ගන්න. මක් නිසාද මේ සියල්ල සිදුවන්ට ඕනෑය. නමුත් ඒ වන තුරුත් අන්තිමේ නොපැමිණින්නේය. මක් නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොඑක් තැන්වල සාගතද පොලෝකම්පාද සිදුවෙනවා ඇත. පල්හැටි කියමු 14 දක්වා. මේ සියල්ල වනාහි ගාමිණාවල පටන් ගැන්මය. එකල ඔහු නුබලා පීඩා විදීමට පාවා දී මරන්නෝය. නුබලා මාගේ නාමයේ නිසා සියලු ජාතින් විසින් වෛර කරනු ලබන්නෝය. එකල බොහෝ දෙනෙක් බාධාවට පැමිණ ඔවුනොවුන් පාවා දෙන්නෝය. ඔවුනොවුන්ට වෛර වන්නෝය. නොයෙක් බොරු අනාගත වක්තෘ නැගිට බොහෝ දෙනෙකු මුලා කරන්නෝය. අධර්මිෂ්ඨකම බෝ වෙන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමය හීනවන්නේය. නමුත් අන්තිමේ දක්වා ස්ථීරව සිටින්නාම ගැලවෙන්නේය. රාජ්‍යයේ මේ සුභාරංචිය සිළු ජාතින්ට සාක්ෂියක් පිණිස ලෝමුළුලේ ප්‍රකාශ කරනු ලබන්නේය. එවිට අන්තිමය පැමිණෙන්නේය. හොඳයි ප්‍රේමණීය සහෝදර සහෝදරිනී, අවසාන කාලය පිළිබඳ ධර්මයේ පොදු අවසාන කාලයේ යේසුස් වහන්සේගේ පැමිණීම ගැන කතා කරද්දී යේසුස් වහන්සේගේ රහස් වීමත් දෙවැනි පැමිණීමත් අතර මේවා පිළිබඳ ලක්ෂණයි නැත්නම් ඒවා පිළිබඳ ලකුණුයි අපි බලන්න යන්නේ. දැන් අන්තිමය යේසුස් වහන්සේගේ දෙවැනි පැමිණීම නැත්නම් පොළොවට පැමිණීමට කලින් අපි ගෝ පීඩා කාලයක් එන්න යනවා. නමුත් ඊට කලින් සභාව ඔසව ගන්නට යනවා. යේසුස් වහන්සේගේ ගෝලය උන්වහන්සේගෙන් ඇහුවේ ලෝකාන්තිමේ ලකුණු. ඒ නිසා උන්වහන්සේ ලකුණු කිව්වා. උන්වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කරා ඔවුන් උන්වහන්සේට දේවමාලිගාව පෙන්වුවා. මේ දේවමාලිගාව ගලක් පිට ගලක් ඉතුරු වෙන්නේ නැතුව යන්න කඩන්න යනවා කියලා මම මෙහිදිම මීට ප්‍රථමයෙන් දේශනා කළා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 70 දී ඒක ඉෂ්ට වුණා. වෙස්පාසියන් නම් රෝම අධිරාජ්‍යයාගේ පාලන කාලේ ඔහුගේ පුතා ටයිටස් යුදේ භාරව සිටියා. යුදෙව්වන් රෝමයට විරුද්ධව කැරලි ගහපු නිසා රෝමවරු දේවමාලිගාවට පහර දීලා ඒක ගිනි තියලා දේවමාලිගාවේ තිබ්බ රත්තරන් දියවලා වැක්කරුනම ඒව හොයන්ද ගලක් පිට ගලක් ඉතුරු නොවෙන්න ඒව ගලෝ ගලෝ රත්තරන් හොයමින් අනිත් ගල් ගොඩ ගැහුවා කියලා ඉතිහාසයේ කියන්නේ. ඒ නිසා ඒ අනාගත වාක්‍ය ඉෂ්ට වුණා. එතනින් පස්සේ උන්වහන්සේ කියනවා ලෝකාන්තිමේ ලකුණු මොනවාද? දැන් මේවා අපි හඳුන්වනවා පළවෙනියෙන් යේසුස් වහන්සේ කතා කරනවා ගාවීනා ගැන. දැන් මේවා මං කාරණා කීපයක් ලෙස පෙළගස්වල තියෙනවා. යේසුස් වහන්සේගේ පැමිණීමේ නැත්නම් රහස් ඊමේ ප්‍රධාන ලකුණු හතරක්. ප්‍රධාන ලකුණු හතරක් පළවෙනි එක තමයි පොළව පිට ඇති වෙන්න යනවා ගාවීනා. යේසුස් වහන්සේ කිව්වා මේවා ගාවීනාවල පටන් ගැන්ම කියලා. ගාවීනා කියන්නේ ලේබ පේන්නේ එහෙම නැත්නම් අපි කියනවා මේ දරුවෙක් ලැබෙන්න ඇද්දී කාන්තාවකට නැත්නම් මවකට ඇතිවෙන්නා වූ ප්‍රසව වේදනාව. දැන් ප්‍රසව වේදනාව මව්වරු දන්නවා. ප්‍රසව වේදනාව එකපාර ඇති වෙලා බබා හම්බෙන්නේ නැහැ. ප්‍රසව වේදනාව දැන් පටන් අරන් සමහරට ඔන්න පටන් ගන්නවා පැය 12යි පැය 8යි පැය 6යි 4යි ඊට පස්සේ දැන් දරුවා ලැබෙන්න ළඟයි කියලා නේද? වේදනාව ඇති වෙච්ච අය දන්නවා කොහොමද ඒක හට අරගෙන එන්න එන්න ලඟ වෙන්නේ කියලා. දැන් යේසුස් වහන්සේ අවුරුදු 2000කට කලින් මේක කිව්වා. මේවා ගාවීනාවල පටන් ගැන්ම. නැත්නම් යේසුස් වහන්සේ පැමිණෙන්න කලින් වෙන්න යන දේවල් වල ප්‍රසව වේදනාවේ ආරම්භය. දැන් ප්‍රසව වේදනාව ඇති වෙලා දරුවා ලැබෙන්න ළඟ බව ඔබට පේරෙයි මේවා ටික අධ්‍යනය කරනකොට. එතකොට යේසුස් වහන්සේ මේ ගාවීනා ගැන කියනවා පළවෙනියෙන් සෝබාදාමේ ගාවීනා ඇති වෙනවා. ඔබට කියවන්න ලැබුණා මොනවාද මේ සෝබාදාමේ ගාවීනා? සාගත වසංගත භූමිකම්පා මුහුදේ ලකුණු අහසේ ලකුණු මේවා අවුරුදු 2000ක සිට ඇති වෙලා දැන් වැඩි වෙලා තියෙනවා. ඔබ භූමිකම්පා ගැන මීට අවුරුදු 10කට කලින් අහන්න ලැබුණු ප්‍රමාණයට වඩා කොච්චර වැඩියෙන් භූමිකම්පා ගැන ඔබට අහන්න ලැබිලා තියෙනවද? දැන් එන්න එන්න භූමිකම්පා වැඩි වෙනවා කියන්නේ එහෙනම් මේ ලකුණු වල වැඩිවීම අපිට පේනවා. සෝබාදාමේ තියෙනා වූ වසංගත ඉස්සර නම් වසංගතයක් ගැන සෑහෙන කාලයකට පස්සේ තමයි අහන්න ලැබෙන්නේ කියලා. දැන් එකක් යද්දි එකක් යනවා. SARS යද්දි COVID එනවා. COVID යද්දි තව එකක් වෙනවා. මොනවද වෙලා තියෙන්නේ? වසංගත වැඩි වෙනවා. ඒ වගේම මුහුදේ ලකුණු සුනාමි ගැන අපි අහලා තිබ්බේ නැහැ 2004ට කලින්. සුනාමි ඊට පස්සෙත් එන්න ගත්තා. දැන් තව සුනාමි ගැන කතා කරනවා. අහසේ ලකුණු
අහසෙන් ග්‍රහ ගාහක කඩන් වැටෙන්න යනවා කියලා කියනවා. මේ වලින් පේන්නේ මොකක්ද? සබහාදාම තුල යේසුස් වහන්සේ කිව්වා වූ ගාවීනා එකෙන් එක ඉෂ්ට වෙමින් යනවා. දෙවනුව අපිට පේනවා සබහාදාමට පස්සේ මිනිස් සමාජයේ ගාවීනා. මිනිස් සමාජයේ තුල යේසුස් වහන්සේගේ පැමිණීමට ප්‍රථමයෙන් වෙන්නා වූ දේවල් යුද්ධ, ජාතියක් ජාතියට විරුද්ධව බේදවීම, රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධව බේදවීම, අධර්මිෂ්ඨකම බෝවීම, ප්‍රේමය හීනවීම, මේ දේවල් සමාජය තුළ දකින්න පුළුවන් දේවල්. අධර්මිෂ්ඨකම බෝවීම අද අපේ වැඩිදුර යන්න ඕනේ අපේ ලංකාවේ අහන්න ලැබෙන ඛේදනීය පුවක්. අපිට පේනවා කවදාවත් අපිට මේ වගේ දේවල් ලංකාවේ අහන්න හම්බුන්නේ නැහැ. නමුත් දැන් අහන්න ලැබෙනවා කියන්නේ බොහෝ දෙනා ධර්මිෂ්ඨකමට නෙමෙයි අධර්මිෂ්ඨ තමන් අදහන ආගමේ තියෙන යහපත් දේවල් කරන්නේ නැතුව යන්නේ ඇයි? අවසාන කාලේ ලකුණු ලෙස මේවා ඉෂ්ට වෙනවා. ඒ නිසා යුද්ධ එන්න එන්න වැඩි වෙලා තිබෙනවා. ඔබට පේයි සමහර ඡායාරූප. දැන් මේ ප්ලේන් හදලා තියෙන ඒවා මීට අවුරුදු කීපයකට කලින් මේ දේවල් සමහරට ඔබ හිතන්නත් නැතුව ඇති. මෙච්චර ප්ලේන් මොකටද? මෙච්චර යුද ටැංකි මොකටද? ඔබ හිතන්නේ සෙල්ලම් කරන්න ළමයින්ට හදලා කියලාද මේවා? දහස් ගණනක් අද යුද ආයුධ ගොඩ ගහගෙන ඉන්නවා. මේ කරන යුද්ධවලට අමතරව අවසාන යුද්ධයට ලෝකය සූදානම් වෙන්නේ ඡායාරූපපට දකින්න ලැබෙයි. එළිදරව් 9 17 සිට 19 ට යොහන්තුමා දර්ශනයක් දැක්කම එයා විස්තර කරනවා. මම දැක්කා නේද අස්සයෝ වගේ, හැබැයි සිංහ මූණක් තියෙනවා, කටින් ගිනි පිඹිනවා, ගෝනුස්සන්ගේ පාද තියෙනවා, සර්පෙක් වගේ නැට්ට තියෙනවා. මොකද එයා නූතන යුද්ධ ආයුධ දැක්කම එයාට කොහොම ඒක විස්තර කරන්නද කියලා හිතෙන්නේ නැතුවද එයා දැක්ක දේ කියලා තියෙනවා. දැන් අපිට අද එහෙම විකෘති සතෙක්ව දකින්න හම්බෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා මේ කතා කරන්නේ අවසානයේ යුද්ධ ටැංකිවල ස්වභාවය කියලා. ඉතින් මේ ගැන තව ඔබට වැඩිව ඉගෙන ගන්න පුළුවන්. නමුත් තුන්වෙනි කාරණය මේ ගාවීනා අතර ඒක තමයි ඊටාම අපිට වැදගත් දේ. තමයි ආත්මික ලෝකේ ඇතිවෙන්නා වූ ගාවීනා. යේසුස් වහන්සේන්න කලින් සබාදාමේ වෙන දේවල් වෙමින් පවතිනවා. මිනිස් සමාජයේ වෙන දේවල් වෙමින් පවතිනවා. ඒ වගේම ආත්මික ලෝකේ නැත්නම් දෙවියන් වහන්සේගේ සෙනග කියන අය අතරේ වෙන්නා වූ දේවල් ඊටාම වැදගත් ඔබටත් මටත්. මොනවාද යේසුස් වහන්සේ කිව්වේ? බොරු ක්‍රිස්තුස්වරු ඇවිල්ලා හාස්කම් කරනවා, තෝරගත්ත අයව මුලා කරන්න එනවා. බොරු අනාගත මක්සුවරු වෙනවා, බොරු ගුරුවරු වෙනවා. අද සමාජයේ අපිට අහන්න ලැබෙනා වූ වැරදි ඉගැන්වීම්, බොරු ඉගැන්වීම් බලපුවම මිනිස්සෝ ඒව පසුපස දුවනවා සත්‍යතාවෙන් බැහැරව. ඔවුන් දන්නේ නැහැ සත්‍ය මොකක්ද කියලා. ඔබ සත්‍යතාවය ගැන අවබෝධයක් ඇතුව සිටිනවා නැත්නම් ඔබත් මුලා වෙලා යන්න ඉඩ තියෙනවා. එසේ නොවන පිණිසයි දෙවියන් වහන්සේ ඔබට කතා කරන්නේ. එමනි සහෝදර සහෝදරනි, සත්‍යතාවය සොයන්න දෙවියන් වහන්සේගේ වචනේ ඉගෙන ගන්න. සියලු දේ දේව වචනය තුලින් විමසල බලන්න. දැන් අපිට අහන්න ලැබෙන විකෘති ඉගැන්වීම් බලපුවම හිතා ගන්න බෑ. ඔහු බොහෝ දෙනෙක් අද සඵලත්වයේ පස්සේ ගමන් කරනවා. සඵල වෙන්න ඕනේ. සඵලත්වය දෙවියන් වහන්සේ අපිට දෙන දෙයක්. හැබැයි ආත්මේ සඵලවන්නාක් මෙන් සියල්ලේ සඵල වෙන්න ඕනේ. ඔබ දන්නවද ආත්මේ සඵලවත්වෙද්දි මොකද්ද වෙන්නේ කියලා? ආත්මිකව සඵලවත් වෙන මිනිස්සයා වස්තුව රැස් කරන්න සොයන්නේ කොහෙද? ස්විස් බැංක් account එකක. ආත්මිකව සඵලවන එක්කෙනා එහෙමද? ස්වර්ගයේ වස්තු රැස් කරන කෙනෙක්. ස්වර්ගයේ රැස් කරන්න කියලා තියෙන්නේ කොහොමද? ඒක ඉගෙන ගද්දී ඔබ මේ ලෝකයේ සඵලත්වයේ අනුව දුවන්න යන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ පොරොන්දු වෙලා තියන්නේ මතෙව් 6:30-31 මොකද්ද කියන්නේ? පළමු කොට රාජ්‍යයත් එහි ධර්මිෂ්ඨකම සොයන්න එවිට අන් සියල්ල නුඹලාට ලැබෙයි. අපිට අවශ්‍ය දේ දෙවියන් වහන්සේ දෙනවා, අපි උන්වහන්සේව සොයනවා නම්. හැලෙලූයා. මෙමනිය සහෝදර සාධුණියනි, ඔබට අවශ්‍ය දේ ඔබට හොයන්න වෙලා තියෙනවා නම් අපි දෙවියන් වහන්සේ තුල ඉන්න තත්වය ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. ගීතාවලිය 23 කියන ආකාරයට ස්වාමින් වහන්සේ මාගේ එඬේරා ද කියලා ප්‍රශ්නයක් එනවා. ඔබ තමයි ඒක අහගන්න ඕනේ. ස්වාමින් වහන්සේ මාගේ එඬේරාද? මට හැමදාම හිඟය. එහෙනම් ලොකු ප්‍රශ්නයක්. නමුත් දෙවියන් වහන්සේගේ පොරොන්දුව මොකක්ද? උන්වහන්සේ අපේ එඬේරා නම් දාවිත් කියනවා යහපත්කමත් කරුණාවත් මට ඉස්සරහින් යනවා, මං ඒකට පස්සෙන් යනවා. එහෙමද කියන්නේ? අපේ පිටිපස්සෙන් එනවා. අපි උන්වහන්සේ අනුව යනවා, යහපත්කමයි කරුණාවයි අපි පිටිපස්සෙන් එනවා. අපි අනුව එනවා, අපිට කරදර වෙන්න දෙයක් නැහැ. හැලෙලූයා. ප්‍රේමීය සහෝදර සහෝදරිනී, අපි දෙවියන් වහන්සේ අනුව යන්න ඕනේ. නමුත් අද සඵලත්වයේ පස්සේ මිනිස්සු දුවනවා, සුවය පස්සේ දුවනවා,
සැබෑ සුවය ආත්මේ සුවය. ආත්මේ සුව වෙන විට දෙවියන් වහන්සේ කැමති නම් අපේ ශරීර සුව කරයි. ඒ නැතත් අපි බය වෙන්න යන්නේ නැහැ. මක් නිසා අපි දන්නවා අපේ වඩා වටිනා කොටස අපේ ශරීරේ නෙමෙයි. මේ ශරීරය කොයි වෙලාවෙම හරි දාලා අපිට යන්න වෙනවා. මේක දූවිල්ලට යනවා. නමුත් අපේ ආත්මේ ස්වාමින් වහන්සේ වෙතට යන්න යනවා. ඔබ මොන ඉගැන්වීම අනුවද දුවන්නේ? මංසාද ඔබ මුළු ලෝකෙම ලබා ගත්තත් ආත්මේ නැති වුණොත් කුමන පළක්ද? නමුත් අද මිනිස්සු වැරදි ඉගැන්වීම් බොහෝමයක් අනුව යනවා. මට ළඟදී අහන්න ලැබුණා මෙච්චර කල් ඔබ යාඥා කරලා තියෙන විදිය වැරදි. ඔබ යාඥා කරන්න ඕනේ යේසුස් වහන්සේගේ හරි නම කියලා, යේෂුවා මෙසියාකා කියලා. කියන්න පුළුවන්. ඔබ මෙච්චර කල් යාඥා කරලා තියෙන විදිය වැරදි නම් යේෂුවා මෙසියාකා කියලා නම් යාඥා කරන්න ඕනේ කී දෙනෙක්ට යාඥා කරගන්න පුළුවන් වේද කියලා ප්‍රශ්නයක් එනවා. යේසුස් වහන්සේ ඔබ උන්වහන්සේට කතා කරද්දී ඔබගේ භාෂාවෙන් උන්වහන්සේක දන්නවා. උන්වහන්සේ සියලු භාෂාවන් දන්නවා. උන්වහන්සේ දන්නවා ඔබ උන්වහන්සේව ආමන්ත්‍රණය කරන්න කියලා. නිකන් දිව උලුක් කරගන්න යන්න එපා. අන්තිමට මොනා කියයිද දන්නෙත් නැහැ. හැබැයි අද මිනිස්සයෝ මේ ව්‍යාජ ඉගැන්වීම් පස්සේ යනවා. සමහර අය කියනවා දසෙන් කොටස දාන්න ඕනේ නැහැ. ඒක බයිබලේ නැහැ. මේ ඔය පාස්තරලා ජීවත් වෙන්න හදාගත්ත ක්‍රමයක් කියලා. මේ මුළු බයිබලේ ඔබටයි මටයි දීලා තියෙන බයිබලේ කියනවා දසයෙන් කොටස දෙවියන් වහන්සේට අයිති කියලා. ඒක උන්වහන්සේගේ විවස්ථාවේ කොටසක්. මුල් සභාව දසයෙන් කොටසට වඩා යමක් දුන්නා. ඔවුන් යුදෙව්වන් හැටියට ඔවුන් දසයෙන් කොටස විශ්වාසවන්තව දුන්නා. ඊටත් වඩා දුන්නා. ඒ නිසා තමයි ශුද්ධ උපාවතුමා කියන්නේ සතුටු සිතින් දෙන්නාට ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන ඔවුන් දුන්න ප්‍රමාණයටත් වඩා දුන්නා. දැන් දෙවියන් වහන්සේගේ නාමයෙන් හොරු බිහි කරලා තියෙන දෙන්න එපා. ඔය ජීවත් වෙන්න අන්තිමට ඔබ දන්නේ නැහැ ඔබ හිල් කූඩෙන් වතුර අදිනවා. මේ වැරදි ඉගැන්වීම් අනුව ගිහිල්ලා මේ වැරදි ඉගැන්වීම් ගැන කතා කරන්න තව බොහෝ කාලයක් යයි. නමුත් අද දෙවියන් වහන්සේගේ නාමෙන් මිනිස්යන්ව මුලා කරමින් සිටිනවා. මේවා ගැන පරිස්සම් වෙන්න. සත්‍යතාවය අනුව ගමන් කරන්න ඕනේ. ඒකයි මග්නිසාද පැහැදිලිව මම හිතන්නේ මීට කලිනුත් මම කතා කරා. ඔබට බයිබල් පද ලියාගෙන කියවන්න පුළුවන්. 2 තිමෝති 4:3 පාවුතුමා කියනවා 2 තිමෝති 4:3 මග්නිසාද ඔවුන් සාරවත් ඉගැන්වීම නොවිමසා කසනකම් ඇතුව තමන්ගේ ආශාවල් ලෙස තමන්ටම ගුරුවරු රැස් කරගන්ගෙන සත්‍යයට කන් නොදී ප්‍රබන්ධවලට හැරී යන කාලයක් පැමිණෙන්නේ කියලා 2 තිමෝති 4:3. අද පාපය ගැන කතා කරනවට කැමති නැහැ. බෝ අපි ඉන්නේ අනුග්‍රහය කාලේ. කවුද පාපය ගැන කියන්නේ? අපි යේසුස් වහන්සේගේ ලේවලින් නිකම්ම සේදෙනවා. ඒ නිසා ඔබ හිතනවාද ඔබ කරන ඔක්කොම පාප දෙවියන් වහන්සේ ආ කමක් නැහැ මුකුත් ගණන් දීමක් ඔබට කරන්න වෙන්නේ නැහැ කියලා. පරිස්සම් වෙන්න අපෝස්තුලික සභාවේ මූලික ඉගැන්වීම් වල ඇදහිල්ලෙන් වැටී යාම ගැනත් කතා කරනවා. ඔබට පව් කරන්න ලයිසන් දීමක් නෙමේ කරුණාව කියන්නේ. ඒ නිසා බය ඇතුව ජීවත් වෙන්න. පාපයට බය වෙන්න. මග්නිසාද දෙවියන් වහන්සේගේ උදහස අකීකරුකමේ පුත්‍රයන් වෙත පැමිණෙන්න යනවා. ඒ නිසා අනුග්‍රහය කියන්නේ පාපේ සමග සෙල්ලම් කිරීම නෙමෙයි. නමුත් මේව අහන්න කැමති නැහැ. කං කසනවා. හරි අමාරුයි. ඕ ආවොත් එහෙම පාපේ ගැන කතා කරන්නේ, මිනිස්සේ ගැන කතා කරන්නේ. ආ නැත්තම් අපිට පසුතැවිලි වෙන්න කියනවා. ඒ වගේද අර සභාවට ගියාම ෆුල් ජෝයි. ආ පපර බෑන්ඩ් ගහනවා, උඩ පයින්නවා, වර්ෂිප් කරනවා. ඊට පස්සේ වෙඩින් වලට ගිහිල්ලා බීලා නටන්න පුළුවන්. හරි ෂෝක්. මේ සභාව වගේ දේ සභාව. නෝ වගේ දවස්වල වගේ එහෙම යන සභාවලුත් තියෙයි. හැබැයි යේසුස් වහන්සේ ඇවිල්ලා ගියාට පස්සේ තමයි බලන්න පුළුවන් පපර බෑන්ඩ් එක කොහේ ඉදීද කියලා. ඒක දකින්න කැමති අයට ඒ වගේ ගහ යන්න පුළුවන්. අපේ වගකීම ඔබට සත්‍යතාවයේ ඉගැන්වීම. එසේ නොඉගැන්වුවොත් අපි කරෙහි දේව විනිශ්චය පැමිණෙනවා. ඔබ ඇහුවට පස්සේ පිළිපැද්දේ නැත්නම් ගණන් දීම ඔබටයි. ප්‍රේමණීය සහෝදර සහෝදරනි, මම දන්නවා කාලය මට බොහෝ ගත වෙන නිසා මේවා කෙටි කරන්න සිද්ධ වෙනවා. ආත්මික ලෝකේ ගාවීන අද බොරු ගුරුවරු, බොරු අනාගත වක්රුවරු, බොරු ක්‍රිස්තුස්වරු ඇවිල්ලා තෝරගත්තවුන් පවා මුලා කරන යුගයක අපි ඉන්නේ. මේ ආත්මික ලෝකේ ගාවීනවල තව ඛේදනීය දේවල් තිබෙනවා. ඒ තමයි එකක් ඇදහිල්ලෙන් වැටියාම ඔබ කියවල බලන්න 2 තෙසලෝනික 2:9 කතා කරනවා ඇදහිල්ලෙන් වැටියාම ගැන. අද බොහෝ දෙනෙක් මේ මුලා වීම අනුව ගිහිල්ලා දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල නැතුව වෙන දේවල් පස්සේ දුවනවා. යේසුස් වහන්සේම කිව්වා ලූක් සුභාරංචියේ 18:8 මනුෂ්‍ය පුත්‍රයා පොළොවට පැමිණෙන විට ඇදහිල්ල සම්භවේද කියලා. ඔබ ඇදහිලිවන්තයෙක්ද? අමාරයිගේ පාස්ට මම ඇදහිලිවන්තෙක් නෙමෙයි ගෝලෙක් කියලා. ආමෙන්. හැම ගෝලෙක්ම ඇදහිලිවන්තෙක්. හැම ඇදහිලිවන්තෙක්ම ගෝලෙක් වෙන්න ඕනේ. ඇදහිලිවන්තෙක් කියන්නේ ඇදහිල්ලෙන් ජීවත් වෙන බුද්ධලෙක්. හලෙලූයා.
ඇදහිල්ල අපි ජීවත් වෙනවා අපි ඇදහිල්ල ගැන කතා කරන්න ඕනේ මේක අපිට තියෙන අභියෝගයක් මොකද සාතන් කැමති නැහැ අපි ඇදහිල්ලෙන් ජීවත් වෙනවට ඇදහිල්ල කතා කරනවට ඇදහිල්ල ගැන බෙදා ගන්නවට සාතන් කැමති හැමදාම අපි කොඳුරනවට හැමදාම විවේචනය කරනවට හැමදාම වෙන වෙන දේවල් පස්සේ දුවනවට ඔබ ඇදහිල්ලෙන් ජීවත් වෙනවද ඇදහිල්ල දෙවියන් වහන්සේගේ පූර්ණ විශ්වාසයට ලැබීම නමුත් යේසුස් වහන්සේටම ප්‍රශ්නයක් ආවා උන්වහන්සේ පැමිණෙද්දී පොළොවේ ඇදහිල්ල සම්බවේද කියලා. ඔබ සූදානන්ද උන්වහන්සේ ඔබ දෙස බලද්දී ඔව් ස්වාමිනී මගේ ජීවිතේ සියල්ල කරෙහි මම ඔබ වහන්සේව අදහනවා කියන්නේ. ආමෙන්. එහෙනම් ඔබ එහෙම හෙදුවන්නේ නැහැ. ඔබ වහන්සේ මං ගැන දන්නවා මම ඔබ වහන්සේට මගේ ජීවිතේ බාර දීලා තියෙනවා කියලා ඔබ ජීවත් වෙනවා. අමු ප්‍රේමණීය සහෝදර සමදින්න තව කාරණා කීපයක් තියෙනවා. අපි කියවල බලමු මේ ටික මොකද මේක ඉතාමත් වැදගත් මේක පහුගිය ටිකේ මටත් දෙවියන් වහන්සේ දැඩිව කතා කරා මොකද සමහර දේවල් අපි ආ ඒකට මට අයිති නෑ කියලා දෙවෙනි තිමෝති යවුන් පත්‍රයේ තුන්වෙනි පරිච්ඡේදයේ කෙනෙක් කියවන්න තුනේ සිට හය දක්වා දෙක තිමෝති තුනේ එකේ සිට හය දක්වා අපි කියමු නමුත් අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙන බව දැනගන්න. මක් නිසාද මිනිස්යෝ තමුන්ටම ප්‍රේම කරන්නෝව, මුදලට ප්‍රේම කරන්නෝව, පාරට්ටු කරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාස කරන්නෝව, මව්පියන්ට අකීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව, ජන්ම ස්නේහ නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලම් කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, ක්‍රූරයෝව, යහපතට ප්‍රේම නොකරන්නෝව, ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව, දෙවියන් වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේම කරන්නෝව, දේව භක්තියේ වේසය දරන නමුත් එහි බලය එපා කළ අයව සිටින්නෝය. එබඳු අයගෙන් අහක් වන්න. හොඳයි. අපිට බල හැටි කියවන්න පුළුවන් ඔබ මේවා ලියාගෙන කියවන්න. ප්‍රේමණීය සහෝදර සහෝදරණී ඔබ විමසලා බලන්න මේ ලිස්ට් එකේ ඔබගේ නම තියෙයිද නැද්ද කියලා නම නැහැ ඔබ එතන ඉන්නවද කියලා මොකද මෙහෙම හිටියොත් පාවුතුමා කියනවා ශුද්ධාත්මයන් වහන්සේ කරනකොටගෙන ඔවුන්ව එපා කරන්න කියලා අපිට ඔවුන්ව එපා කරන්න කියනවා නම් දෙවියන් වහන්සේ ඔවුන්ව කොහොමත් එපා කරන බව පැහැදිලි අපි විමසන්න ඕනේ මම එතන ඉන්නවද කියලා තමන්ටම ප්‍රේම කරගන්න ඕනේ පහුගිය දවස්වල මටත් ලොකු අභියෝගයක් ආවා මං අනේ ස්වාමිනි මේ වගකීම දරනවට වඩා මට ලොකු සැනසීමක් මේකෙන් අයින් වෙලා මගේ ආත්මයේ ගලවගෙන ස්වර්ගයට යන එක කියලා. නමුත් දෙවියන් වහන්සේ මෙතනින් කතා කරේ මොකද්ද? ඒක මට ප්‍රේම කර ගැනීමක්. මොකද මට හරි ලේසියිනේ. ඔය ප්‍රශ්න විසඳ විසඳ ඉන්න ඕනෙත් නෑ. අනවස්ස බාල්දිත් නෑ. සැනසීමේ සේවය කරගෙන නේද? පුළුවන් දෙයක් කරගෙන ස්වර්ගයට යන එක කොච්චර සැනසීමක්ද? මේ මම වගකීමටපත් වෙලා දැන් තාම සති 200ක්වත් නෑ. මට 200කට වඩා ප්‍රශ්න විසඳන්න වෙලා තියෙනවා. එනේ මුකුත් කරන්න හම්බෙලා නැහැ. මම මේ කනගාටුවෙන් දැනුම් දෙන්නේ සමහරවයි පාසල් ගියන් මොනවද කරන්න කියලා අහනවා. අර විධායක මණ්ඩලයයි ඔක්කොම ප්‍රශ්න විසඳනවා. ඊටාම කනගාටුයි. නමුත් අපිට කරන්න වෙලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් පූජා වෙන්න වෙනවා. ඉතින් මට ලේසි දෙයක් මම කිව්වා ස්වාමිනී අයින් වෙන එක මට ලොකු සැනසීමක්. නමුත් දෙවියන් වහන්සේ මට කතා කරේ උඹටද ප්‍රේම කරගන්න මම මට ප්‍රේම කරගන්නවා නම් දාලා යන එක තමයි මට හොඳ. නමුත් දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා අපිට සිද්ධ වෙනවා අපේ කැමැත්ත පසකින් තබලා පූජා වෙන්න. දේවසේවය කියන්නේ පූජා වීම. අපේ සැපත අපේ පහසුව හොයන එකක් නෙමෙයි. එදා කිතුණුව කුරුසේ ඇනගසුන් ලබන්න මරන්න පුළුස්සන්න කැමති වුණා. ඉතින් පූජා වෙන එක අමාරුයි. ඔබ ඔබටම ප්‍රේම කරගන්නවා නම් බොහෝ දේ කරන්න පුළුවන්. අනිත් ලයිස්තු ඔබ කියවලා බලන්න. ඒත් එක්ක තව දෙයක් සුතිවන්ත නොවන්නෝ දැන් අපි කතා කරනවා 60 වෙනි සංවත්සරයේ ගැන. හන්ට 700ක් විතර එන්න ඉන්නවා. නමුත් කාටද අවශ්‍ය දෙවියන් වහන්සේට స్తుති කරන්න? එහෙම හදවතක් නැත්නම් මම බුදුම වෙන්නේ නැහැ. මොකද බයිබලයේ තියෙන අවසාන කාලයේ ලකුණ. ඔබ බලන්න ඕනේ ඔබ స్తుතිවන්තද නැද්ද කියලා. මොකද අවුරුදු 60කට කලින් මම හිටියෙත් නැහැ. අපි බොහෝ දිනෙක ඉන්න නැතුව ඇති. අපි స్తుති කරන්න යන්නේ කා ගැනද? හිස් ජෙනට් පාස සෑම් ඇතුළේ ශුද්ධවන්තයෝ ගැන, සමහර විට ඔබගේ ආච්චිලා සීයලා ඔබගේ දෙමව්පියෝ ගැන. ඔබට සුතිවන්ත හදවතක් නැත්නම් මට කරන්න දෙයක් නැහැ. ඒක අවසාන කාලේ ආත්මික ගාවීනා වලින් ඛේද වාචක වලින් එකක්. සමහරට අපි සුද්ධවන්තයෝ සිහි කරනවා නොවැම්බර් මාසේ පළවෙනි ඉරිදාට. වාස්ස බැසිල්ල එක හඳුන්වලා දුන්නා නේද? අපි ඔවුන් සිහි කරලා දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඔබට ගුණවන්ත හදවතක් තියෙනවා නම් සුතිකරන්න ඔබ
ඉදිරි පත්වනයක අනෙක ඔබගේ වගකීමක් ඒම නොවුනත් මං බුදුම වෙන්න නෑ මොකද අවසාන කාලේ ලකුණක් හැටියට තියෙනවා ඔබ දේරුම් ගණ්ඩෝනේ ඔබ කොතනද ඉන්න කියලා. අමාරයට සල්ලි නෑ කියනවා. එතකොට ස්වාමීන් වහන්සේගේ ඔබගේ ඉඳිරාද කියලා මං අහනවා. අපේ වැල්ලවත්ත සභාවේ ඇස්පේන් නැති සහෝදරේ ඔහු මුදල් දීලා එනවා. මං ඇහුවා මේ බ්‍රද වාට කොහොමද? පාස්ටර්වා ජනවාරි මාසෙ ඉඳන් කිව්වනේ. මං පොඩ්ඩ පොඩ්ඩ එකතු කරගත්තා. මං 5000ක් ලෑස්ති කරගෙන එන්න ලෑස්ති. ඇස්පේන්නෙත් නෑ. ඇවිල්ලා මොනාපේන්නද? ඔහුගේ හදවත ඔහු හැමදාම දෙවියන් වහන්සේගේ අභිමුඛයට එන්නේ දෙවියන් වහන්සේව දකින්න. ඔබගේ භූමික ඇස් තිබ්බත් වැඩක් නැහැ. ඔබගේ ආත්මික ඇස් ඇරිලා දෙවියන් වහන්සේව දකින්නේ නැත්තම්. ඒ සහෝදරයා හැමදාම ඉරිදට දෙවියන් වහන්සේ තුල ජීවිතෙන් එනා වගේ අනිත් ඇයට ප්‍රථමයෙන් ඔව් මේ සංවස්තරයට යන්න ඕන කියලා ලෑස්ති වෙලා තියෙනවා. මොකද ඔහුට දෙවියන් වහන්සේගේ අභිමුඛය දකින්න ස්තුති කරන්න හදවතක් තියෙනවා. ඒ නිසා ඔබ එක එක්කෙනා දෙවියන් වහන්සේට ගණන් දෙන එක ඔබගේ කොටස. මේ ලිස්ට් එක කියවලා බලන්න ඔබ කොතනද ඉන්නේ කියලා මං එක එක විස්තර කරන්න ගියොත් ඔබට හිතුත් රිදෙයි. නමුත් සුද්ධාත්මයන් වහන්සේ ඔබට කතා කරන්නේ යේසුස් වහන්සේ ඊළඟ තප්පරේ ආවොත් ඔබ යන්න සූදානම්ද කියලා ඔබ විමසන එක ඔබගේ කොටස. ප්‍රේමණීය සහෝදර සහෝදරිනී අවසාන කාලයේ ලකුණු වල පළවෙනි එක පොළව තුල ගාමීනා සෝබාදාමේ මිනිස් සමාජයේ ආත්මික ලෝකේ මේවා වෙමින් පවතිනවා වැඩි වෙමින් පවතිනවා. ඒ නිසා යේසුස් වහන්සේ එන්නේ අනක ඉතා පැහැදිලි දෙවනි ලකුණ ඊශ්‍රායලයේ නැමැති ලකුණ අපි ඉක්මනට යන් ඊශ්‍රායලයේ ගැන මං කෙටියෙන් ඔබට කිව්වා. ඊශ්‍රායලයේ ජාතියක් වීම බයිබලී අනාගත වාක්‍ය ගිෂ්ඨ වීමක් අවසාන කාලයේ ලකුණක්. ඊශ්‍රායලයේ අගනුවර යෙරුසලම හැටියට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා විසින් පිළිගනු ලැබුවා අවුරුදු 70කට පස්සේ බයිබලී අනාගත වාක්‍ය ඉෂ්ට වීම. යුදෙව්ව සූදානමෙන් ඉන්නවා දේවමාලිගාව හදන්න. අවසාන කාලයේ අවසාන ලකුණක් ඔවුන් පැය 48කදී දේවමාලිගාව හදන්න සූදානම් වෙනවා. මීට අවුරුදු ගානකට කලින් තිබ්බ ප්‍රශ්නේ තමයි දැන් දේවමාලිගාව තිබ්බ ස්ථානයේ තියෙනවා ඩෝම් ඔෆ් ද රොක් කියන මුස්ලිම් දේවස්ථානය. බොහෝ අය කලින් කිව්වා මේ දේවස්ථානය කඩලා ඊශ්‍රායලයේ මෙතන දේවමාලිගාව හදන්න ඕනේ. ඒකට ලොකු යුද්ධයක් ඇති වෙන්න තියෙනවා. ඒක තමයි වෙන්නේ කියලා. නමුත් මෑත කාලයේදී යුදෙව් පුරාවිද්‍යාඥයෙක් වන ආෂේර් කවුෆ්මන් ඉදිරිපත් කරා න්‍යායක්. ඔහු පෙන්වලා දුන්නා මේ ඩෝම් ඔෆ් ද රොක් කියන දේවස්ථානයේ තියෙන්නේ දේවමාලිගාව තිබ්බ තැන නෙමෙයි, මේක තියෙන්නේ පිටතමළුවේ අන්‍ය ජාතීන්ගේ මළුවේ. සැබෑ දේවමාලිගාව තියෙන්නේ ඊට දකුණු පසින්. ඒක ඡායාරූපවලට දකින්න පුළුවන්. ඒ නිසා ගිවිසුමකට ආවොත් අපිට පුළුවන් එතන දේවමාලිගාව හදන්න කියලා. ප්‍රේමණීය සහෝදර සහෝදරිනි, යේසුස් වහන්සේ පැමිණෙන්න කලින් මේ දේවමාලිගාව හදන්න අවශ්‍ය වෙන්නේ අන්තක්‍රිස්තුස්ගේ මැදහත් වීම. එතනදී මේ දේවමාලිගාව වුන් හදයි. හදද්දී ඒක දකින්න ඔබ මම ඉන්න බලාපොරොත්තුවක් නැහැ. හැබැයි අපි එන්න බලාපොරොත්තුවක් තියාගන්න ඕනේ යේසුස් වහන්සේ කෙන. එහෙනම් මේකෙන් පේන්නේ මොකද? ඊශ්‍රායලයේ සම්බන්ධ ලකුණු ඉෂ්ට වෙනවා. ඊශ්‍රායලයේ ගැන අවධානයෙන් සිටීම වැදගත්. ඒ වගේම අනිත් කාරණාවලට යන්න මට කාලේ නැහැ. අන්තක්‍රිස්තුස්ගේ පැමිණීමට ලෝකයේ ඇති සූදානම තුන්වැනි ලකුණ හැටියට අපිට දකින්න පුළුවන්. මේ වෙද්දී ඩානියල්ගේ අනාගත වාක්‍ය එක එක විස්තර කරන්න කාලේ නැහැ. රෝම අධිරාජ්‍ය නැගිටලා එන්න යන අතර 666 නැමැති ලකුණ ගැන ඔබට අහන්න ලැබෙනවා. කලින් අපි පොඩි කාලේ නල්ලේ 666 ගහගෙන නාට්‍ය කරා මෙහෙ. දැන් අපි දකිනවා මොන්ඩෙක්ස් කියලා එකක් ඇවිල්ලා තියෙනවා. ඒක දැනටත් භාවිතා වෙනවා. මිනිස්සු ඒක පාවිච්චි කරනවා. මේ වෙද්දී ස්වීඩනේ බොහෝ අය මේක ලබාගෙන තියෙනවා. ඊටත් එහා ගිහිල්ලා මොන්ඩෙක්ස් ඔපරේට් කරලා දාන්න බෑ, පොඩි ඔපරේෂන් එකක්. දැන් ඉදිරිය ඔබට අහන්න ලැබෙයි ඉන්විසිබල් සීල් එකක්. දැන් බාකෝඩ් ගැන ඔබ දන්නවනේ. බාකෝඩ් එක පේන්නෙත් නැති, පච්ච කෙටුවා වගේ පේන්නෙත් නැහැ. නමුත් ඔබගේ නල්ලේ, ඔබගේ අත්ලේ හොටන්න පුළුවන්. නැත්තම් බාකෝඩ් එක ලේස මගින් හොටන්න පුළුවන් තාක්ෂණය ඇවිල්ලා ඉවරයි. දැන් අපි ඉන්නේ මේවා ආපු යුගයක, නාට්‍ය කරන යුගයක නෙමෙයි. කොයි වෙලාවෙ හරි ලෝකෙටම මේක නීතිගත කරද්දී අපි ඒකට අසු වෙන්න බෑ. පසුගිය කොවිඩ් කාලේ මම යම් තැනකට ගියාපුවා. මට කිව්වා සර් වාට මේ මෙතනට ඇතුල් වෙන්න බෑ, බඩු ගන්න. මෙතන වාගේ QR එක ස්කෑන් කරන්න ඕනේ. මේක නැතුව වාට ඇතුල් වෙන්නත් බෑ, බඩු ගන්නත් බෑ. දැන් අපි පහුගිය කොවිඩ් කාලෙම මේක පහු කරා. ඔබ හිතන් නැතුව මේක ලෝකෙට එයි. ඔබ මේක ගත්තේ නැත්තම් ඔබට බඩු ගන්නත් බෑ, විකුණන්නත් බෑ. අනිත් එක ඔබට කොහෙටවත් සමහරට යන්න වෙන එකක් නෑ. ඔය ඔක්කොම එයි කඩේ ළඟ දොරටුව ළඟ තියලා ඔබට 666 දෙන. 666 කියලා ඔබ දන්නේ නෑ. මේක බාකෝඩ් එකක්නේ. අනේ ගමු කියලා ඔබ ගනි.
තාක්ෂණයේ ඔක්කොම ඇවිල්ලා ඉවරයි වෙන්න තියෙන්නේ යේසුස් වහන්සේගේ රහස් ඊම විතරයි ඒක කොයි වෙලාවෙයිද දන්නේ නැහැ ඒ නිසා මේවා ගැන දැනගෙන ඔබ ස්වාමින් වහන්සේට වඩා වඩා ලං වෙන්න මං කිව්වා පොළව තුල ගාවීනා ඊශ්‍රායලයේ නැමැති ලකුණ අන්තයිසුස්සේ පැමිණීමට ලෝකේ සූදානම අවසාන ලකුණ රාජ්‍යයේ සුභාරංචිය සියලු ජාතීන්ට ප්‍රකාශ කරනු ලැබීම ඒක ලෝකේ සීග්‍රයෙන් ඉෂ්ට වෙගෙන යනවා ඒකට ඔබටත් මටත් වගකීමක් තියෙනවා ඔබ ඔබගේ ඥාතීන්ට සුභාරංචිය කියලා දෙනවද ඔබ මේ දේවල් ඥාතීන්ට ප්‍රකාශ කරනවද ඔබට කැමති නම් මේ සහෝදරයෝ ළඟ ඇති මේ PDF PowerPoint presentation අරගෙන ගිහිල්ලා ඔබ දන්න ආකාරයෙන් කියලා හරි මේව අනිත් අයට ප්‍රකාශ කරන්න මොකද අපේ කිසිවෙක් විනාශ වෙන එක නෙමෙයි අපේ කැමැත්ත බලමුකට ඔබගේ ඥාතීන්ට දෙවනුව ඔබගේ අසල්වාසීන්ට මිත්‍රයන්ට කරුණා කරලා යේසුස් වහන්සේගේ පැමිණීම ගැන කියන්න පාපය ගැන කියන්න ගැලවීම ගැන කියන්න මග නිසාද මේක අවසානම ලකුණ ඔබ කිව්වත් නැසත් ඒක වෙන්ට යනවා ඔබ කිව්වේ නැත්නම් ඔබට මට ගණන් දෙන්න වෙනවා යේසුස් වහන්සේ ඉතා ඉක්මනින් පැමිණෙන්න යනවා ඔබ සූදානම් ඊශ්‍රායෙල්හි යුද්ධය අවසාන කාලයේ ලකුණක් අවසානයෙන් මං කිව්වා ඒක අපේ යුද්ධේ රූපාදර්ශයක් කියලා දැන් මට ඒක ගැන කතා කරන්න වෙලාවක් නැහැ ඊශ්‍රායෙල්හි තත්වය අපිට ආදර්ශයක් බව පළවෙනි කොරින්ති 10:1 සිට 13ට තියෙනවා අපේ යුද්ධ අපිට දකින්න පුළුවන් මාංශයේ සමග තියෙන යුද්ධේ යාකොබ් 1:4 ඉඳන් 12ට ඔබ කියවලා බලන්න මම දේශනාව නිම කරන්න යනවා ඒ ගැන දේශනා කරන්න කාලේ නැහැ යාකොබ්තුමා කියන අපිට තියෙන යුද්ධය ගැන නුඹලා ඊර්ෂ්‍යාවන්නවා නමුත් ලබා ගන්න බෑ නුඹලාට යුද්ධ පැමිණෙන්නේ කොහෙන්ද ඒ කොටස අපි කියවමු මොකද ඒක ඔබගේ මගේ යුද්ධය ගැන එක පැත්තක් යාකොබ් 4 මේ 12 වෙනකන් කියවන්න අපිට කාලේ නැහැ මොකද මම මේක කියවන්නම් යාකොබ් 4 මෙහෙම කියනවා නුඹලා යාකොබ් 4 1 නුඹලා අතරේ යුද්ධද දබරද කොයින්ද ඒවා පැමිණෙන්නේ නුඹලාගේ අවයවයන් තුල තුලෙහි යුද්ධ කරන්නා වූ නුඹලාගේ තෘෂ්ණාවලින් නොවේද නුඹලා ආශාවන්නුහුය නමුත් නොලබෙන්නේ නුඹලා මිනිමරන්නුහුය ඊර්ෂ්‍යාවන්නුහුය නමුත් ලබා ගන්නට බැරිය නුඹලා දබරද යුද්ධර කරන්නුහුය නුඹලා නොඉල්ලන බැවින් නුඹලාට නොලබෙන්නේ අපිට තිබෙනවා අපේ තෘෂ්ණා සමග යුද්ධයක් අපි ලබා ගන්න දේවල් පොරබදනවා ඔබ ඒ යුද්ධෙන් ජය අරගෙන තියෙනවා ඔබට පාපයේ සමග තියෙන යුද්ධෙන් ඔබ ජය අරගෙන තිබෙනවාද? ඒ කියන්නේ හෙබ්‍රෙව් කතුරුතුමා කරණ කොටගෙන කියන නුඹලා පාපයේ සමග සම තාම ලේ වැගිරෙන තරම් සටන් කරේ නැහැ කියලා. ඒ නිසා ප්‍රේමණීය සහෝදර සහෝදරනි යේසුස් වහන්සේ ගීමට යන්න නම් ඔබ පාපයෙන් ජය ගන්න තෘෂ්ණාවලින් ජය ගන්න එහෙම කරන්න පුළුවන් වෙන්නේ ඔබගේ ශක්තිය මගේ ශක්තිය නෙමෙයි. අපේ ශක්තියෙන් අපිට ඒක කරන්න බෑ. ඒක දෙවියන් වහන්සේ දන්නවා. ඒ නිසා තමයි ශුද්ධාත්මෙන් වහන්සේ දෙනු ලැබුවේ. ආමෙන්. ඔබගේ ජීවිතයේ ශුද්ධාත්මෙන් වහන්සේට බාර කරලා කියන්නේ ස්වාමිනී මගේ ශක්තියෙන් මට ජය ගන්න බෑ. නමුත් ඔබගේ ආත්මේ බලය මට දෙන්න. අපි අපේ යුද්ධ ජයගත්තාම අපිට තියෙනවා සැබෑ යුද්ධයේ සාතන් සමග පිස 6:10 සිට 20ට ඒ යුද්ධේ කරන්න දෙවියන් වහන්සේගේ යුද්ධ ආයුධ කට්ටලේ ඔබ පැනඳ ගැනීම ඉතාමත් වැදගත්. ඒකේ මොකද්ද පළවෙනියෙන් කියන්නේ? අපේ සටන මාංශයට රුධිරයට විරුද්ධව නෙමෙයි අධිපතිකම් පරාක්‍රමධාරින් මේ අන්ධකාර ලෝකේ ස්වර්ගීය ස්ථානවල එසන අන්ධකාර ලෝකයේ අධිපතිකම් පරාක්‍රමධාරින්ට විරුද්ධව තියෙන සටන. ඒ නිසා ඔබ එක එක්කෙනා එක්ක සටන් කර කර ඉන්න එපා. අපිට තියෙන සැබෑ සටනට යොමු වෙන්න ඕනේ. ඒ සටන ජය ගන්න නම් දෙවියන් වහන්සේගේ යුද්ධ ආයුධ ඔබ පැනද ගන්න ඕනේ. ඒකේ පළවෙනි එක සැබෑකම. මේ සැබෑකම නැතුව යුද්ධ කරන්න ගියාම රෙදි නැතුව තමයි යන්න වෙන්නේ. මොකද යුද්ධ ආයුධ කෙසේ වෙතත් සමහර අයට සාතන් ඉදිරියේ හිට ගන්නවත් බෑ. ඉතින් මේ ගැන දේශනා කරන්න මට වෙලා නැහැ. නමුත් ඔබට දෙවියන් වහන්සේ ගැන කතා කරයි පණිවිඩ අහන්න ලැබෙයි අපි නැගිට සිට යාක්ෂා කරමු කාලේ ඉක්ම ගොස් තිබෙනවා නමුත් මම විශ්වාස කරනවා ප්‍රේමණීය සහෝදර සහෝදරිනි ඔබ යන්නේ සදා කාලයට ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සිටින සෑම කාලයක්ම වැදගත් ඔබ මෙතනට එන්නේ ඔබ තෘප්තිමත් වෙලා යන්න නම් ඔබගේ ආකල්පේ වැරදි ඔබ පැමිණෙන්නේ දෙවියන් වහන්සේට ගෞරවය දෙන්න නම් ඔබ ආශිර්වාද ලද්දේ ඔබ මෙතනට පැමිණෙන්නේ සදා කාලයට සූදානම් වන පිණිස හැමෝම මොහොතක් ඔබව විමසන්න. මම බොහෝ කාරණා කිව්වා. සමහර විට ඔබට මේක දරන්න අමාරු තරම් වැඩි වෙන්න ඇති. මනත් ඒක දැනෙනවා. නමුත් ඔබට මේ පණිවිඩේ පටිගත කරලා තියෙනවා. ඒක නැවත අහන්න පුළුවන්. මාධ්‍ය හරහා පවා අසන් ඉන්න අය ඔබ ඔබව විමසන්න. ඔබ කොතනද ඉන්නේ? අවසාන කාලයේ ආත්මික ලෝකේ ගාවීනා ගැන කතා කරද්දී ඔබ මුලා වෙලා සිටිනවද? ඔබ සත්‍යයෙන් බැහැරව ගොස් සිටිනවද?
එවගේම ඔබගේ ආත්මික සූදානම නොමැතිව සිටිනවාද ඔබ ඔබටම ප්‍රේම කරමින් මුදලට ප්‍රේම කරමින් ඔබගේ තෘෂ්ණානුව යමින් සිටිනවාද මේ ලකුණු වලින් පේනවා යේසුස් වහන්සේගේ පැමිණීම ඉතාම සමීපයි ඔබ මම සිතනවට වඩා ඉක්මනින් උන්වහන්සේ එන්න යනවා ඒක කොයි මොහොතේද දන්නේ නැහැ ලෙවියන් වහන්සේ මේ ගැන මට බර දුන්නේ ඒකයි අද දවසේ ඔබ මැද්දේට එන්න උන්වහන්සේ පෙළඹුවේ ඒකයි ඔබට කතා කරන්න මක් නිසාද කාලය පැමිණ තිබෙනවා කාලය ළඟයි නෙමෙයි කාලය පැමිණ තිබෙනවා ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය ඔබගේ ජීවිතේ විමසන්න ඔබගේ සිතවිලි දෙවියන් වහන්සේ ඉදිරියේ පවිත්‍රව සිටිනවා තිබෙනවාද ඔබගේ කල්පනා දෙවියන් වහන්සේ ඉදිරියේ අවංකව පිරිසිදුව තිබෙනවාද ඔබ කතා කරන දේ දෙවියන් වහන්සේ ඉදිරියේ පිරිසිදුද අවංකද සත්‍යද ඔබගේ ක්‍රියාව දෙවියන් වහන්සේට ප්‍රසන්නද මොහොතක් ඔබ උන්වහන්සේට බාර වෙන්න ස්වාමීන් වහන්සේ කියලාන්ට ස්වාමිනී මාව පවිත්‍ර කරන්න මංසාද යේසුස් වහන්සේ පැමිණෙන්නේ රැල්ලක් කැලලක් හෝ එබඳු යමක් නැති පිවිතුරු මනමාලියක් වන ඔබව ගෙන යන්න බිගීතිකාවක් ගායනා කරු මගේ දුර්වල තැන් පවිත්‍ර කළ මැනවි මගේ හදවත තැන් පවිත්‍ර කළ මැනවි මගේ මනසේ කිලිටි තැන් ඔබ අකමැති සිතුවිලි දැන් ඔබේ ලෙයින් පවිත්‍ර කර සිද්ධාත්මන් වහන්සේට ඔබ බාර වෙන්න යේසුස් වහන්සේගෙන් ආයෙදින්න ස්වාමිනී මාව පවිත්‍ර කරන්න කියලා හලෙලූයා රබ්බාශීලාලාබාත මගේ දුර්වල තැන් පවිත්‍ර කළ මැනවි මගේ හදවත දැන් පවිත්‍ර කළ මැනවි මගේ මනසේ නිලිට දැන් ඔබ අකමැති සිතුවිලි දැන් ඔබේ ලෙන් සේදුව මැනවි Thank you.
ප්‍රේමණීය සහෝද සහෝදරනි ස්වාමීන් වහන්සේ අගවන ඔබ ඇතැම් අය ඔබගේ ප්‍රශ්න සමග පොරබදමින් සිටිනවා ස්වාමීන් වහන්සේ කියනවා අදත් මම ඔබට කතා කරන්න ඔබගේ බර මා පිට තබන්න මම ඔබ උසලන්ට යනවා මා කරී අදහන්ද ඔබ මට ගෞරවය දෙන්න යනවා මම යේසුස් වහන්සේට මගේ සියලු ප්‍රශ්න ගැටළු බාර දුන්නා උන් වහන්සේ කෙරෙහි ඇදහැව්වා උන් වහන්සේ මට පිළිතුරු දුන්නා කියලා ආස සුදාන්ත ආරම්භයේදී ප්‍රකාශ කරා ඔවුන්ට ප්‍රශ්නයක් ආපු වෙලාවේ අමාරු මොහොතේ කඳුලෙන් දෙවියන් වහන්සේගේ පාමුල සිටියා දෙවියන් වහන්සේ කොහොමද උත්තර දුන්නේ කියලා ඒ යේසුස් වහන්සේ ජීවමානයි ඔබටත් පිළිතුරු දෙන්න ඔබ උන් වහන්සේව අදහනවා ඒ සාක්ෂිය අහලා මේ පණිවිඩ අහලා නැවතත් නොඇදහිල්ලෙන් නැවතත් පොරබැදීමෙන් හැරියන්න නෙවෙයි දෙවියන් වහන්සේ ඔබව ගෙනල්ලා තියෙන්නේ ඇදහිල්ලෙන් සමිමත් කරලා උන්වහන්සේ තුල බලවත් කරලා ගෙන යන්න ඔබ උන්වහන්සේට ගෞරවය දෙන පිණිස උන්වහන්සේ ප්‍රශ්න විසඳන්නට යනවා උන්වහන්සේ කෙරෙහි අදහන්ට එවිට සභාවට සාක්ෂි අසන්න ලැබෙයි කොහොමද යේසුස් වහන්සේ ජීවමාන බවත් උන්වහන්සේ පිළිතුරු දුන්න බවත් අත්දැක්කේ කියලා ආමෙන් ස්වාමීන් වහන්සේ මේ වචනෙන් ඔබට ආශිර්වාද කරන සේක්වා දෛ ස්වාමීන් වහන්සේට ශුති අද දවසේ දේවදාසයා කර්ණකරගෙන අපට අවසාන කාලය ගැන කතා කරා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වුණා ඔබ සියලු දෙනාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මම විශ්වාස කරනවා ස්වාමින් වහන්සේ මේ වෙනකොටත් ඔබව ස්පර්ශ කරලාමාරයි ආමෙන් හොඳයි ප්‍රේමණීය දේව දරුවෙනි අපි සජීවී විකාශය මෙතකින් අවසන් කරන්නට යනවා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා සිකුරාදා සුව මෙහෙ ඔස්සේ ශ්‍රී ලංකා වේලාවෙන් සිකුරාදා සවස 5:30ට සජීවී ලෙස අප සමග සම්බන්ධ වෙන්න. හොඳයි. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි. අපි සජීවී විකාශය මෙතකින් අවසන් කරනවා. ස්තුතියි.